समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मसवन कालो अयं भदन्ता धम्मसवन कालो अयं भदन्ता धम्मसवन कालो अयं भदन्ता भगवतो अरहतो सम्मा संबुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य किच्छं वतायं लोको आपन्नो जायति च जीयति च मीयति च चवति च उपपच्यति च अत च पणिमस्स दुःखस्स निःसरणं न पजानाति जरा मरणस्साति तुम लोकाग्र हो भाग्यवत अरहत गौतम सम्मा संबुद्धराजानन वहन्सेट नमस्कार करमि नमस्कार वेवा महाकरुणायति महाप्रज्ञायति भाग्यवत बुद्धराजानन वहन्से विसिन लोकानुकंपा उपदवा दिशावदहल नम लोकोत्तर श्री सद्धर्मेट नमस्कार करमि नमस्कार वेवा अन्या कोंडन्य महारहतन वहन्सेगे नरंबि सरियुत मुगलन महाकश्यप आदियु परमनिक्लेशी महारहत मुनि उतुमन्गे परपुरेन पेवतेन बुद्ध श्रावक आर्य महा संगरत्नेट नमस्कार करमि नमस्कार वेवा गरुतर महा संगरत्नेन अवसराय सदहति कारुणिक पिन्नतुनि मेम वर्षे वसान समय दें निमावेमिन पवतिनवा इलंगट्टे लेंबेन्ने कठिन चीवर मासय इतिं विहाराधिपति पूजनीय नायक स्वामीनासेत एक्क दम देसुमट पेर पेवती सुहद हमुएदी अभी तेरुंगत देयक तमाई उन्नहांसे उबगेन लोकु करुणावकिन पसु वेनवा ओबट पिरिसिदु बुदु बनम लबा देन्नट महत् ओनेकमक तिबेनवा उन्नहांसे होंद आकल्प संपन्न भिक्षु उन्नहांसे नमक कियला अपि तेरुम गत्ता तेक निसा एक ओबे मुकक् हरि वासना गुणेकट लभिच्च देयक् इति एक निसा अपि नैवत नैवतत् पूजनीय नायक स्वामीन वहन्सेट सेत्पता आशीर्वाद करणवा प्रदेशवासीन वेनुवेन सिदु करण मे उतुम शासनिक मेहवर तव चिरात कालयक् यहिन सिदु करगन यामट पूजनीय नायक स्वामीन वहन्सेट सियलु शक्ति धैर्य
නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා 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 කියලා. අද දවසේදී මම ඔබව දැනුවත් කරන්නට මාතෘකා කරගත්ත දහම් පාඨය දම්සක් පැවුතුන් සූත්‍රයටත් පෙර අපගේ භාග්‍යතුන් වහන්සේ සම්බුදු බව ලබලා විවේකීව බෝධි මූලයේ වැඩ සිටිද්දී උන්වහන්සේගේ බුදු හිතේ ඇති වෙච්ච සිටිවිල්ලක් සම්බුදු වරුන්ට තරම් උපේක්ෂාවක් මැදහත් බවක් වෙන කිසිම කෙනෙකුට නැහැ. උපේක්ෂාව කියන කාරණය අපේ ජීවිතවලටත් අපි අනිවාර්යයෙන්ම ප්‍රගුණ කරගත යුතු කාරණයක්. එතකොට ඕනම සමාජයක ඕනෑම පිරිසක් අතරේ අපිට අවුල් අවම කරගෙන ප්‍රශ්න අවම කරගෙන ජීවත් වෙන්නට ඒ උපේක්ෂාව හේතු වෙනවා. සම්බුදු රජාන් වහන්සේට මෙන්න මෙහිම හිතුණා. කිච්ඡං වතායන් ලෝකෝ ආපන්නෝ. අහෝ මේ ලෝ සතුන් දුකකට වැටිලා නේද? දුක් විඳිනවා නේද? දුක තුලම ජීවිතේ හොයනවා නේද? දුක පස්සෙම හඹාගෙන යනවා නේද? දුක තුලින්ම සැප හොයනවා නේද? ලෝක සත්වයන් දුකකට නතු වෙලා දුකකට හසු වෙලා දුකම පිළි අරගෙන දුක තුලින්ම සැප හොයද්දි ජායතිච කෙලවරක් නැහැ උපදිනවා. ජීයතිච කෙලවරක් නැහැ දිරාපත් වෙනවා. මීයතිච කෙලවරක් නැහැ මියදෙනවා. චවතිච කෙලවරක් නැහැ චුත වෙනවා. උපපජ්ජතිච ආය ආයමත් දුකම වරුම උත්පත්තිය ලැබෙනවා. එහෙත් අතච අතච කියන්නේ එහෙත් අතච පනිමස්ස දුක්කස්ස නිස්සරණන් අප්පජානාති ජරා මරණස්ස. ඒත් මේ ජරා මරණ වදයෙන් මේ ඇත්තන් නිදහස් වෙන ක්‍රමයක් දන්නේ නැහැ නේද? ඔන්න බුදුරජාණන් වහන්සේ ඇති වෙච්ච සිතිවිල්ල. බුදු හිතේ ඔය සිතිවිල්ල හටගත්තට පස්සේ උන්වහන්සේට හිතෙනවා, මං එහෙනම් මේ මා විසින් අවබෝධ කරපු ධර්මය ලෝක සත්වයන්ට කියලා දෙන්න ඕනේ. උන්වහන්සේ දහම් දෙසද්දි බලන්නේ ගැඹුරු දේවල් තේරුම් ගන්න පුළුවන් කවුද කියන එක නෙමෙයි. සරල දේවල් තේරුම් ගන්න පුළුවන් කියන එක නෙමෙයි බලන්නේ. තමන් වහන්සේ කියන දේ තේරුම් ගන්න පුළුවන් අය කවුද? ඒක සරල වේවා ගැඹුරු වේවා. ඔබට හොඳම දෙයක් ලැබුණොත් ඔබට මතක් වෙන්නේ කාවද? අම්මා තාත්තට දරුව මතක් වෙනවා. ඇතැම් විට දරුවන්ට දෙමව්පියෝ, එහෙම නැත්නම් ආදරය කරන අය මතක් වෙනවා. ඇතැම් විට සැමියාට බිරිඳව, බිරිඳට සැමියා මතක් වෙනවා. බුදුරජාන් වහන්සේට හොඳම දේ මුණ ගැහුණට පස්සේ උන්වහන්සේට මුලින්ම මතක් වුණේ කපිලවස්තුවේ සිටින්න යශෝදරා නෙමේ, රාහුල නෙමේ, සුද්ධෝදන තාත්තා නෙමේ, ප්‍රජාපති අම්මා නෙමේ, ශාක්‍ය ඥාති පිරිස නෙමේ. මම මේ අවබෝධ කරගත්ත පරම ගම්භීර ධර්මය කැමැත්තෙන් තේරුම් ගන්න පුළුවන් කෙනා කවුද? මට මේක පහසුවෙන් දෙන්න පුළුවන් කාටද? නැසෙ අපහසුවෙන් ධර්මය දෙන්නේ. බුදු කෙනෙක් දහම් දෙසන්නේ පහසුවෙන්. නිදහස්සිතින් කොටින්ම බුදුවරුන්ගේ සිරිතක් තින බලෙන් ධර්මය කාවත් දන්නේ. මිනිසුන්ට බැන බැන අනුම් පද කී කිය මිනිසුන්ව තල තල, ඒක බුදුවරුන්ගේ ක්‍රමය නෙමෙයි. බුදුරජාණන්සේ බලනවා මේ ධර්මය කාට කිව්වොත් අවබෝධ කරගන්නේ?
උන්වහන්සේ බැලුවා ඉතින් ආලාර කාලාම උද්දකරාම පුත් ඉතින් ඒ අය කලෝරිය කරලා උන්වහන්සේ හිතෙනවා මහා ආජානීයෝ ආලාර කාලාමෝ රාමපුත් උද්දකෝ අනේ මේ ආලාර කාලාමත් උද්දකරාම පුත්ත් හරි අවාසනාවන්තයි ඒ අය යම් හේකින් ජීවතුන් අතර හිටියානම් මම මේ ධර්මයේ තොල්සලවා කියන පමණින් තොල්සලවා තොල්සලවා කියන පමණින් අවබෝධ කරගන්නෝ ඇයි ඒ තරම්ම කෙලෙස් අඩුයි උන්වහන්සේ හිතෙනවා ආලාර කාලාම මේ වෙද්දි මෙලව අතහැරලා ගිහිල්ලා සුමානයක් වෙනවා උද්දක රාමපුත්ත ඔක මහවග්ගපාලිතේ රාමපුත්‍ර උද්දක කියලා තියෙන්නේ රාමපුත්‍ර උද්දක එතකොට රාමපුත්‍ර උද්දකත් කලින් දවසේ කලුරිය කළ බලන්න මේ අවස්ථාව ගිලිහෙන හැටි එතකොට ආලාර කාලාම නැති වෙලා සුමානියයි උද්දක රාමපුත්‍ර නැති වෙනකොට උන්වහන්සේට මේ සිතිවිල්ල එනකොට කලින් දවසේ රැ බලන්නක මේ අවස්ථාව ගිලිහෙන හැටිනේ උන්වහන්සේ හිතන හරිම අවාසනාවන්තයි මේ අය ඊට පස්සේ ඊළඟට කාටද දෙන්නේ ඊළඟට දැන් අපි හිතමුකෝ අපි ළඟ වටිනාම දෙයක් තියෙනවා කාට හරි දෙන්න අපි හොයලා බලනකොට ඒ අය ජීවතුන් අතර නැහැ ඊට පස්සේ අපි බලන්නේ කාවද ලයිස්තුවේ ඊළඟට ඉන්නේ කාවද කියලා බලන්නේ නැද්ද අපි එහෙම බලනවා ලයිස්තුවේ ඉන්නව පස් දෙනෙක් පස්වග භික්ෂුන් වහන්සේලා අපි පස්වග තාපසයන් කියලාත් කියනවා නමුත් බුදුරජාණන් වහන්සේ කෙලින්ම අමතන්නේ භික්ඛවේ කියලා භික්ඛවේ කියන්නේ එක්තරා ආගමික කණ්ඩායමකට බැඳිච්ච නැති ස්වාධීනව නිදහස් මත දරන කාටවත් බරක් නැතුව පිණ්ඩපාතෙන් ජීවත් වෙන එහෙම අයට භික්ෂුන් වහන්සේලා කියලා තමයි මුල්ම කාලේ හඳුන්වලා තියෙන්නේ. ඒතර උන්වහන්සේ ඇමතුවේ තාපසවරුන් කියලා නෙමෙයි එහෙනම් භික්ඛවේ. ඇයි ධම්මසපයතුන් සූත්‍රය තියෙන්නේ කොහොමද? ද්වේමේ භික්ඛවේ. ද්වේමේ ආජීවකා නෙමෙයි පරිබ්‍රාජකා නෙමෙයි. ද්වේමේ භික්ඛවේ. එතකොට මහණෙනි දැන් මේ භික්ෂුන් ඒ කියන්නේ පස්වග භික්ෂුන් වහන්සේලාව බලනකොට දැන් උන්වහන්සේ ගැන කලකිරිලා මේ පස් දෙනා දාලා ගියානේ. දැන් බලන්න අපි අපේ ජීවිතවල යම්කිසි යහපතක් සාක්ෂාත් කරන්න හදනකොට අපි ගැන තියෙන විශ්වාසය අතහැරලා අපි ගැන කලකිරිලා අපිව පිරිසක් ප්‍රතික්ෂේප කරලා යනවා. හැබැයි අපිව ප්‍රතික්ෂේප කරලා ඒ පිරිස ගියාට පස්සේ අපි දියුණු වෙනවා. අපි දියුණු වුණාට පස්සේ අර අපි මහන්සි වෙන කාලේ අපි ප්‍රතික්ෂේප කරලා ගියා ඒවා අපිට මතක් වෙනවද? නෑ. අපිට ඒව මතක් වෙන්නේ නෑ. අපි සාමාන්‍යයෙන් කොහොමද කියන්නේ? ආ දැන් ඒගොල්ලෝ තේරුම් ගනී මං කවුද කියලා. ආපු දෙන් එනවනම් මගේ කකුල් දෙක ළඟට. ඒගොල්ලෝ හොඳම මිනිහව තමයි අත්හැරගත්තේ. දැන් ඉතින් මගේ නම ඇහෙනකොට ඔව් ආයි ඉතින් අපි එහෙම කියනෝනේ තක්කු මුක්කු වෙයි කියලා. බුදුවරුන්ගේ නිකලස් බව හරි පුදුමයි. තමන්ව දාලා ගිය අයව හොයාගෙන යනවනේ. අපිව දාලා ගිය අයව අපි සාමාන්‍යයෙන් හොයාගෙන යනවද? නෑ. හොයාගෙන යයි අපි ඉන්න තැනුත් වලට වැටෙනට පස්සේ. කර කියා ගන්න දෙයක් නැති දැන අපි අර කියනෝනේ නේද එල්ලෙන්නකොට තුත්තිරි ගහේ හරි එල්ලෙනවා කියලානේ. එතකොට අපිට කර කියා ගන්න දෙයක් නැතිකොට උන්වහන්සේ තුන් ලෝකාග්‍ර වෙලා වටිනාම දේ මොන ගැහිලා තමන් වහන්සේ ප්‍රතික්ෂේප කළ ගිය පස් දෙනාව හොයාගෙන යනවා. හොයාගෙන ගිහිල්ලා තමයි උන්වහන්සේ මුලින්ම දහම් දෙසන්නේ. හැබැයි ඊට පෙර උන්වහන්සේට හිතෙනවා මේ ධර්මයේ ලෝකෙට කියලා වැඩක් නැහැ. ලෝක සත්වයන් ඉන්නේ ධර්මාබෝධ කරන මානසිකත්වයේ නෙමෙයි. එහෙනම් විනෝද වෙන මානසිකත්වයේ අදට පවා එහෙමනේ හිතන්නකෝ. දැන් මෙතන ඔන්න අද බණක් අපි හිත මෙතනින් අපි හිත කඩුවිල කියලා අපි හිතම ටවුන් එකේ සංගීතයක් තියෙනවා. හරිද? දැන් ඔන්න සම්ප්ලව ඇවිල්ලා කඩුවිල ගහනවා සංගීතයක්. දැන් ගුණසේකරාරාමේ ඔන්න ධර්ම දේශනාවක්. සෙනඟ වැඩි කොතනද?
අදට පවා එහෙමනේ නේ ඇතැම් විට එන්න බෑ ට්‍රැෆික් හොඳටම සෙනඟ පිරෙන්න සෙනඟ තේරෙනවද ඉතින් අදට පවා මිනිස්සු හොයන්නේ අවබෝධයට අදාළ දෙයද විනෝදයට අදාළ දෙයද ඉස්සරත් එහෙමයි ඉස්සරත් එහෙමයි මිනිස්සු හැවි විනෝදයට අදාළ දෙයක් කොටින්ම උපදිස්ස කෝලිත පස්සේ කාලෙක සැරියොත් මුගලන් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා ගෙදරින් මුලින්ම එළියට බැහැලා ඒගොල්ලෝ හොයාගෙන ගියේ සංගීතයේද ධර්මයේද සංගීතය හොයාගෙන ගියේ ගිරග්ග සමාජයේ බලන්න ගියේ ගෙදරින් එළියට බැහැලා ධර්මයේ හොයාගෙන ගියා නෙමෙයි සංගීතය හොයාගෙන ගියා වෙනස වෙනස තමයි එකල ධර්මයේ තිබුණා අනිත් එක තමයි එකල මහා පින්වන්තයන් ඉපදිලා හිටියා ඒ පිනට උපරිම සාධාරණයක් ඉෂ්ට වුණා අද මේ ආසියානු කරේ කියන්නේ විශේෂයෙන්ම දකුණු ආසියානු රටවල් වලට වඩා බටහිර මිනිස්සු ගොඩක් බුද්ධිමත් තියුණු නුවණක් තියෙනවා ඉතාමත්ම සියුම් නුවණ නමුත් ඒ අයට මේ පණිවිඩේ මේ විදිහට ලැබෙන්නේ නැහැ දැන් මේ ධර්මයේ බොහෝ විට තියෙන්නේ ඇත්තම සිංහලේ දැන් ත්‍රිපිටකයේ පවා ඒ පාලියෙන් තිබ්බට අර්ථය අකුරු සිංහල දැන් ඒවම් මේ සුතං ඒකං සමයන් භගවා කියලා ඒ අර්ථය තමයි පාලි නමුත් ඒ යන්න වයන්න බින්දුව තියෙන්නේ මොන අක්ෂරවලින්ද අපිට තියෙන වාසිය එකයි ගොඩක් දෙනෙක් ඒ වාසිය අරගෙන නැහැ තාම තේනවද ගොඩාක් දෙනෙක් තාම ඒ වාසිය අරගෙන නැහැ එතකොට බටහිර ලෝකය අපිට වඩා හිතීමෙන් ඉදිරියෙන් ඉන්නවා වර්තමානයේ තුල. ඒ හිතීමෙන් ඉදිරියෙන් ඉන්න නිසා තමයි දැන් මේ වර්තමාන දියුණු තාක්ෂණය. දැන් බලන්න මෙතන කැමරාවක් තියෙනවා. දැන් මේකෙන් මේ කරන එක සම්පූර්ණයෙන් පිටිගත වෙනවනේ. කොහොමද ඒක වෙන්නේ? මම මෙතන කැමරාවක් නැහැ. මෙන්න මෙච්චර විතර ප්ලාස්ටික් කැලේ ටිකක් නේද? ලෝහ කැලේ ටිකක් එකතු වෙලා මේ අනේක මේකෙන් ඔක්කොම පිටිගත වෙනවා. දැන් මේක බටහිරින් හොයාගත් එකක් නේ. ඒතර දැන් මේ ඩේටා තාක්ෂණය සිග්නල් කියන එක නේ. මේක මේ සියුම් හිතීමේ ශක්තිය ඇති මිනිස්සු හොයාගත් දේවල්. මෝටර් වාහන දැන් තියෙනවා ඔටෝ පයිලට් මෝඩ් කාර් ඇවිල්ලා තියෙන ඩුබායි වල. ඒ කියන්නේ දැන් අපිට කැබ් එකක් දැන් උබ වගේ කැබ් එකක් දැම්මහම ඩ්‍රයිවර් නැති කායක එනවා. ඩ්‍රයිවර් නැති කායක ඇවිල්ලා එයා ඔටෝ අපිව එක්කගෙන යනවා අදාල ලොකේෂන් එකට. ලංකාවට තේත ටික කාලෙකින් ටිකක් කල්යයි ඒ වුණත් ඒවා අපිට අත්දැක ගන්න පුළුවන් අනාගතේ දැන් බලන්නේ හිතීමේ ශක්තිය නේද හිතීමේ ශක්තිය එතකොට ඒ හිතීමේ ශක්තියට බුදුබණ ලැබුණා නම් ඒ හිතීමේ ශක්තියට උපරිම සාධාරණයක් ඉෂ්ට වෙනවා උපරිම සාධාරණයක් එතකොට උන්වහන්සේ බැලුවා ලෝක සත්වයන් ඉන්නේ විනෝදේ හොයන මානසිකත්වයෙන්. දැන් අදට පවා මේ ලාංකික ජන විඥානයේ ගතතර පස්සේ මිනිස්සුන්ගේ ඔළුවල ගොඩක්ම තියෙන්නේ බුදුබණද ක්‍රිකට්ද? මිනිස්සු ඉක්මනටම උනන්දු වෙන්නේ ක්‍රිකට් වල තොරතුරු ගන්නද ධර්මයේ තොරතුරු ගන්නද? ක්‍රිකට් වල තොරතුරු ගන්න. දැන් මම එහෙම ලයිස්තුවක් කියන්නම්. දැන් උන අපි අපේ අර ප්‍රයොරිටි ලිස්ට් එකක් ගත්තට පස්සේ අපි ඔන්න මං ගන්නම්කෝ වැදගත් ඒ කියන්නේ අපි අවශ්‍යතා ලයිස්තුවක් ගත්තට පස්සේ ප්‍රමුඛතා ලයිස්තුව කියලා කියන්නේ ප්‍රමුඛතා ලයිස්තුවක් ගත්තට පස්සේ අපි හිතමුකෝ ක්‍රිකට් දේශපාලනය ඊට පස්සේ සමාජයේ එක එක තොරතුරු ඊට පස්සේ නිවුස් ඊට පස්සේ නළු නිළියන්ගේ විස්තර ඊට පස්සේ අපි දාමක බුදු බණ කියලා හරිද දැන් මේ ලයිස්තුවෙන් අපේ ප්‍රමුඛතාවයේ තියෙන්නේ ධර්මයක් තියෙනවා හැබැයි ප්‍රමුඛතා ලයිස්තුවේ අඩිය තියෙන්නේ ඒ කියන්නේ පින් වාක්‍ය උනත් කියන්නේ කෙලවර අමා මහ නිවන් ලැබේවා කියලා ඒක දාලා තියෙන්නේ මුලට නෙමෙයි එහෙනම් කෙලවරට බුදුරජාණන් වහන්සේ අතර මොකද මේ කෙලවරට නෙමෙයි මුලටම දැම්මා ඇයි මුලටම දැම්මේ බුදුබණට අනුව පින්නතුනි
සසරෙ අපි නොවිඳි සැපක් නැහැ. සැප වර්ග දෙකක් විතරයි අපි අත්දකලා නැත්තේ. හරිද? පැහැදිලිවම කිව්වොත් සැප වර්ග දෙකක් අත්දකලා නැහැ. එකකින් එකක් ගන්න ඔබ අනිවාර්යෙන් නිවන් සැප. නිවන් සැප අත්දැක්කා නම් අපි මේ වෙදි නැහැනේ. අනිත් සැප තමයි අනාගාමී බඹලව විඳින සැප. කෙනෙක් අනාගාමී වුණොත් ඒ කෙනා ඒකාන්තයෙන් සුද්ධාවාස බඹලව උපදිනවා. ආයි මේ ලෝකෙට එන්නේ නැහැ. ආගාමී කියන්නේ ඒක නේ, අනාගාමී කියන්නේම. එතන ආගාමී අනාගාමී නිසා නැවතත් මේ කාම ලෝකයට නොපැමිණ ඒ සුද්ධාවාසෙදිම පිරිනිවන් පානවා. එතකොට අපි මේ භවය පුරා අත්විඳලා නැත්තේ අනාගාමී සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල දෙන සැපයත් නිවන් සැපයත් විතරයි. අනික් හැම සැපයක්ම විඳලා තියෙනවා. ඒත් තවම අපි හොයන්නේ මොකද්ද? සැප. ඇත්තටම අපි හොයන්නේ తాවකාලික සැපයක්ද සදාකාලික සැපයක්ද? බුද්ධිමත් උත්තර දෙන්න ඕනේ. අපි හැමදෙනාම తాවකාලික සැපයක් හොයන්නේ. ඒ කියන්නේ පොලිමේ ඉන්නේ නැතුව තෙල් ටික ගහගන්න තිබ්බනම් ඇති. පොලිමින් නැතුව ගෑස් එක ගන්න තිබ්බනම් ඇති. බඩු ටිකක් ගණන් වුණාට කමක් නැහැ. සුපර් මාකට් එකේ දැරස බඩු ටික තිබ්බනම් ඇති. තේරෙන්නේ කියන එක. පාට ගියාට පස්සේ බස් එක තිබ්බනම් ඇති. නේ? අර ඒක නැති වෙනකොට තමයි මිනිස්සු උරණ වෙන්නේ, ඇවිස්සෙන්නේ, අරගල කරන්නේ. එතකොට ඒ අරගල කරන ඉල්ලීම් මිනිස්සුන්ට ලැබෙනව නම් ආයි අමුතුවේ මිනිස්සුන් නිවන් සැප කියලා එකක් ඕනේ නැහැ අයියේ. උන්න හැටියට මලාමදෙයි කියලා නේ? ඇති යන්තම් තීනවනේ කිරිපිටි. තියෙනවනේ ගෑස්, තියෙනවනේ පෙට්‍රල්, තියෙනවනේ හාල් නේ? බුදුරජාණන් වහන්සේගේ ධර්මය తాවකාලිකව සැප දෙන එකක් නෙමෙයි. උන්වහන්සේගේ ධර්මයේ තුල අපිට ළඟ ළඟ ලොකු කැපකිරීම් කරන්න වෙනවා. ටිකක් ඒක දුකට බරයි. දුකට බරයි කියන්නේ අපි ගත්තොත් දවල් වෙනකන් ගුලි වෙලා නිදා ගන්න හම් වෙන්නේ. දැන් ඔන්න අද මේ දවස දැන් අර පිටිපස්සේ පිරිස නම් ඔන්න ආසනවල වාඩි වෙලා අපි ගත්තොත් මේ ඉදිරි පෙළ ඉන්න පිරිස බිම වාඩි වෙලා ඉන්නේ. දැන් ගෙදර ඇත්තටම බිම වාඩි වෙනවද කියන්නේ? තේකක් බොන්නවත් නැහැ. දැන් මේ කැපකිරීමක් කරන්නේ. දැන් ප්ලාස්ටික් පුටු උනත් ඔයිට වඩා හොඳ පුටු ඔබේ ගෙදර තියෙන බව මම දන්නවා. සැටි එකක්. දැමිට සෝෆා එකක් තියෙන්නත් පුළුවන්. ඒතර ප්ලාස්ටික් පුටුවක හරි බිම හරි වාඩි වෙලා ඇතරම මේ වෙලාවේ ඔබ මේ කැපකිරීමක් කරන්නේ. මේක ඒකාන්තයෙන් මේ වාඩි වෙලා ඉන්න ඉරියව්ව සුවපහසු නෑ. නේද? එතකොට යම් අපහසුකකින් හරි ඔබ මේ කරන්නේ කැපකිරීමක්නේ. එහෙම නැත්නම් අද සඳුදා දවස. හරිද? දැන් මේ 6 ඉඳලා 8 වෙනකම් වගේ මේ දේශනාව තියෙනවනේ. එතකොට ඔබට වෙනදා වගේ නිවුස් ටික බලාගෙන ඉන්න තිබ්බනේ. නේද? එතකොට ටෙලිනාටි ටික බලලා ඉන්න තිබ්බනේ සැනසිලා. ළමයින්ට ෆෝන් එකේ මොනව හරි Facebook හරි මොනව හරි බල බල YouTube එකේ මොනව හරි බල බල ඉන්න තිබ්බනේ. මේ කැපකිරීමක් කරන්නේ. ඒතර මේ කැපකිරීම කරන්නේ සැපසේ නෙමෙයි. එහෙනම් දුකසේ. හැබැයි මේක යම් කැපකිරීමක්. මේ තුල දුකක් තියෙනවා. හැබැයි මේක දිගු කාලීනව ලැබෙන්නේ දුකද්ද සැපද්ද? සැපයක් ලැබෙන්නේ. හැම දෙයක්ම එහෙමයි. හිතන්නකෝ දැන් අපිට සැටි එකේ වාඩි වෙලා කෝපි එකක් බිබී බිස්කට් එකක් හපහප ටෙලිනාට්‍ය බලන්න ලේසි, නිවුස් බලන්න ලේසි, පොලිටිකල් ප්‍රෝග්‍රෑම් එක බලන්න ලේසි. අපිට බිම වාඩි වෙලා භාවනාවක් කරන්න පුළුවන්ද? ඇතමිට භාවනාවට වාඩි වෙලා විනාඩි 5ක් යනකොට අපිට එපා වෙනවා. හැබැයි අපි පැය ගණන් ටෙලිවිෂන් එකේ ඉතිරි වාඩි වෙලා ඉන්නවා. පැය ගණන් ෆෝන් එකේ එක එක දේවල් බල බල ඉන්නවා. භාවනාවකට වාඩි වුණාට පස්සේ විනාඩි 5ත් අපිට දැනෙන්නේ මහා කාලයක් වගේ. ඇයි ඒ? හුරු කරලා නැහැ. පුරුදු කරලා නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරා යන ගමනේදී කැපකිරීමක් කරන්න ඕනේ. ඒතර බුදුරජාණන් වහන්සේ බලන්නේ අර විනෝදිත බර පිරිසට මේක දෙන්න නෙමෙයි. එහෙනම් මේ විනෝදිත බර පිරිස් අතරෙත් ඉන්නවා ප්‍රඥාවට බර පිරිසක්.
මොකකට බර පිරිසක්ද? ප්‍රඥාවට බර පිරිසක් ඉන්නවා. දැන් අපි ගත්තොත් එහෙම අර මං කියේ උපතිස්ස කෝලිත. දැන් ඔනි ගිරග්ග සමාජය බලන්න ගියා. ගිරග්ග සමාජයේ බල බල ඉන්නකොට මේ වෙනකොට ඒ තරුණයෝ දෙන්න සෑහෙන සංගීත බලලා තියෙන තරුණ කාලෙන් ඉතින්. අනික තරුණ ළමේ සංගීතය බලලා බැලුවා කියන එක කිසි වරදක් නෑ. සංගීතය බැලුවා කියලා සිල් පදයක් කැඩෙන්නේ නෑ. අට සිල් වලදී තමයි සංගීත බැලුවොත් සිල් කැඩෙන්නේ. පන්සිල් වලදී සංගීතය බැලුවා කියලා සින්දුවක් අහුව කියලා සිල් පදයක් කැඩෙන්නේ නැහැ. දැන් ඔන්න තරුණයෝ දෙන්න සංගීතය බලන්න ගියා. දැන් එතකොට ගායක ගායිකාව සින්දු කියනවා. එතකොට නර්තන ශිල්පීන් නටනවා, වාදකයෝ වයනවා, අද වගේම තමයි. ඒතර පල්ලෙහා වේදිකාවෙන් පල්ලෙහා ඉන්නේ නැද්ද මොකද කරන්නේ? ඒ අයත් නටනවා. හිතන්නක අපේ සංගීතයක් මවා ගන්නකෝ. ඒ අයත් නටනවා. නටනට ඉන්නකොට දැන් මේ දෙන්නත් නැටුවා. මහන්සි. දැන් ඔය පැත්තකට වුණා. පැත්තකට වෙනකොට දැන් සංගීතෙත් පේනවා නටන අයත් පේනවා. උපතිස්ස කියනවා උපද්දුතම් වතබෝ අපසට්ටම් වට වතබෝ. මොකද්ද මේ විකාරේ? මොකද්ද මේ විකාරේ? ඔන්න හැරවුම් ලක්ෂය. අපි හැමදෙනාගේම ජීවිතවල ටර්නින් පොයින්ට් එකක් තියෙනවා. ටර්නින් පොයින්ට් එකක්. ඒ ටර්නින් පොයින්ට් එක වචනකින් එනවා ඇතැම් අයට. උපතිස්සට හිතුණා, කෝලිතරත් හිතුණා, මොකද්ද මේ විකාරේ? මොකද්ද මේ නාස්තිය? මොකද්ද මේ තේරුමක් නැති වැඩේ? උපතිස්ස යෝජනා කරනවා මිත්‍රයාට. කෝලිත, කොච්චරකල් සංගීත බැලුවද? කොච්චරකල් නැටුවද? කොච්චරකල් නාස්ති වුණාද? ඇයි අපිට බැරි ධර්මයක් හොයන්න? අර පින කියන එක මත වුණාම නිතතින් මේ පැත්තට යොමු වෙලා යනවා. ඕනම කෙනෙකුගේ පින මතු කරගන්න පුළුවන්. හැබැයි පින මතු කරගන්න ආකල්ප සම්පන්න වෙන්න ඕනි. තේනවද? නිකම් පින මතු වෙන්නේ නැහැ. පින මතු වෙන්න බලපාන්නේ අපි හිතන ක්‍රමෙමයි. ඒ කියන්නේ දැක්මක් ඕනි. දැක්මනේ දිට්ඨිය කියලා කියන්නේ. දැක්මක් ඕනි, දිට්ඨියක් ඕනි. එතකොට ඔන්න දිට්ඨියක් ඇති වුණා. දිෂ්ටියක් නෙමෙයි, දිට්ඨිය කියන්නේ විෂන් එකක්. දැක්මක්. හැබැයි මේ දැක්ම රයිට් විෂන් එකක්. ඒ කියන්නේ හරි දැක්මක්. ඒක තමයි සම්මා දිට්ඨි කියලා කියන්නේ. සම්මා දිට්ඨියාවට පස්සේ කල්පනා කරන පිළිවිල වෙනස්. සම්මා දිට්ඨිය නැත්තම් කල්පනා කරන්නේ පරම විදියට නෙවෙයි තමයි. දැන් හිතන්න කොන්න දැන් උපතිස්සට හිතුණා උපද්දුතම් වතබෝ අපසට්ටම් වතබෝ. මොකද්ද මේ විකාරය? ඒතර කෝලිතර කිව්වා කීයමකෝ මිත්‍රයා. මොකද්ද මේ විකාරය කියලා? පළයෙන් යන්න පිස්සු නැතුව. ඔබ මේ නිකන් තවුසෙක් වගේ හිතන්නේ. ඒ උත්තරේ ආවේ නැහැ කෝලිතගෙන්. ඇයි? එයාට පින බලවත්. පින බලවත් නැත්තම් ඔබ ඔබේ යාළුවකට කිව්වා කීයමකෝ? යම් ගුණසේකර ආරයන් බණ අහන්න පිස්සුද බං? නාට්‍ය මැච් එක මැච් එක. ඊයේ දුන්න දින එකයි මාරම ගැහිල්ලක් ගැහිවේ. ඔබට පින නැහැ ඒ වගේ මැච් එකක් බලන්න. අර පින බලවත් නැත්තම් අර විදිහේ ඒ සිතිවිලි එනවා. පින බලවත් නම් ඇති වෙන සිතිවිලි තමයි යම්. හොඳ වෙලාවට උඹ මට කතා කර යම්. ඔන්න පින බලවත් නම්. පින බලවත් නැත්තම් අපෝ බෑ බං මේ පොදයක්. දැක්කනේ වැස්ස වැස්ස කොහොමද කියලා. මට නම් මේ නාන්න බෑ. උඹ පළයන් යනවා නම් මට බෑ. පින බලවත් නැත්තම් එයා වැස්ස ගන්නවා නිදහසට කාරණයක් හැටියට. සීතල රස්නේ සෙනඟ බිම වාඩිවීම එයා නිදහසට කාරණයක් හැටියට ගන්නවා. පින බලවත් නැත්තම් පින බලවත් නම් තනි කකුලෙන් හිටන් හරි වැඩේ කරන්න ලෑස්ති. හිටගෙන හරි වැඩේ කරන්න ලෑස්ති. ඇල වෙලා හරි වැඩේ කරන්න ලෑස්ති. පින බලවත් නම් දැක්කද? එතකොට ඔන්න අර දැක්මක් ඇති වුණා, ආකල්ප වෙනස් වුණා. ඊටසේ මොකද කරන්නේ? දැක්ම සමගින් ආකල්ප වෙනස් වුණාට පස්සේ දැන් ඇතුළාන්තේ ක්‍රියාත්මක වෙන සම්මා දිට්ඨිය නිසා දැන් ඒ යන්නේ යහපතම හොයාගෙන. යහපතම හොයාගෙන යනවා. යහපත හොයාගෙන ගිහලා යහපත මොන ගැහුන්නේ නැද්ද?
යහපත හොයාගෙන ගියා යහපත මුණ ගැහුණා එහෙනම් අපි හැම දිනාගම ජීවිතවල එහෙමයි හරිද වර්තමානයේ තුලත් අපි බොහෝ දිනෙකට මාර්ගඵල ලබන්න පින් තියෙනවා හැබැයි මූලිකවම ලොකුම ලොකු අවුලක් තියෙනවා ඒ අවුල තමයි ඔබ ඔබව විශ්වාස කරන්නේ නැහැ තමන්ට තමන්ව විශ්වාස නැහැ ඔක ලොකු ප්‍රශ්නයක් මුලින්ම අපි අපිව විශ්වාස කරන්න මේක මට පුළුවන් ඒක මේ ලෝකෙට පුරසාරං කියලා අඬ බෙර ගහනව නෙමෙයි ලෝකෙට අඬ බෙර ගහලා කියනව නෙමෙයි ඔබ ගැන ඔබ විශ්වාස කරනවා නෑ මට මේක පුළුවන් එතන තමයි මූල ආරම්භය මට මේක කරන්න පුළුවන් කියන එක තමයි මූල ආරම්භය ඊට පස්සේ අය වෙනුවෙන් කැප වෙනවා එතකොට මම අර ඒකයි මුලින්ම කිව්වේ බටහිර ලෝකයාගේ දැනුම සිවුම් විශ්වකර්ම දේවල් කරන විශ්වකර්ම දේවල් හරිද නමුත් ගොඩාක් දෙනෙකුට ධර්මයේ මොන ගැහිලා නැහැ මේ වෙනකොට හොඳටම ඉංග්‍රීසියෙන් ලෝකෙට ධර්මයේ ව්‍යාප්ත වුණා නම් ලාංකිකයන්ට කලින් බටහිර ලෝකයේ සෑහෙන පිරිසක් මාර්ගඵල ලබනවා තේරෙනවද කියන එක ඇයි දැන් මේක ඒගොල්ලන්ගේ ඒ තරම්ම සිවුම් කල්පනාවක් තියෙනවා අපේ කල්පනාව සියුම් නැහැ. අපේ කල්පනාව ගොඩාක් ගොරෝසුයි. අපේ කල්පනාව ගොඩාක් ගොරෝසුින්ද තමයි අපි ගොරෝසු ගොරෝසු දේවල් වලින් සතුටු වෙන්නේ. මොනවද අපි සතුටු වෙන ගොරෝසු දේවල්? දේශපාලනයෙන්, ක්‍රීඩාවෙන් ගොරෝසු දේවල්. සංගීතය වුණත් ගොරෝසු දෙයක්. සංගීතයත් ගොරෝසුයි. එතකොට අපි විනෝද වෙනවා ගොඩාක් ලංකාවේ පිරිමි මත් වතුර පාවිච්චි කරලා ඇතැම් අයට දුම් වැටි ඕනි බීඩි ඕනි සුරුට්ටු ඕනි ඊට වඩා සැර ජාතිත් ඕනි එතකොට අපේ කල්පනාව ගොරෝසුයි එතකොට අනවශ්‍ය ස්ත්‍රී පුරුෂ ඇසුර ඒවකම ගොරහැඩි දේවල් සියුම් දේවල් බවට පත් වෙන්නේ ධර්මයේ ඇසීම ධර්ම අධ්‍යනය ධර්ම මානසිකාරය සමතය විදර්ශනාව ඒකම සියුම් දේවල් ඒව ගොරෝසු දේවල් නෙමෙයි තේරෙනවද කියන එක එහෙනම් අපේ කල්පනාව සියුම් කරගන්න ඕනේ තේරෙනවද කියන එක අපේ කල්පනාව සියුම් කරගන්න කල්පනාව සියුම් වෙන්න සියුම් වෙන්න සියුම් වෙන්න තමන් සොයන් විනයකට එනවා ඊට පස්සේ යාට ඕනේ හිතේ අවුල නැති කරගන්න හිතේ අවුල නැති කරගන්න හිතේ අවුල නැති වෙන්නේ මොකක් කරුද්ද කියලා බලනවා බීලා බලනවා නෑ හිතේ අවුල වැඩි වෙනවා නිදාගෙන බලනවා නෑ විසදෙන්නේ නෑ මොනවාරි කාලා බලනවා ප්‍රස්තියාදුවේ ගිහිල්ලා බලනවා හරියන්නේ නෑ එක එක පුද්ගලයන් ඇසුරු කරලා බලනවා හරියන්නේ නෑ නටලා බලනවා ගයලා බලනවා වයලා බලනවා හරියන්නේ නෑ හරිද තන මානසික සැනසීම හොයන කෙනා ඔන්න ධර්මයට පැමිණෙනවා බණ අහනවා හරියනවා මේ ලාංකීය පුරුෂ පාර්ශවයට පිරිමි පරාණවලට වෙච්ච ලොකුම වරදක් තමයි පිරිමියා කාන්තාවට සාපේක්ෂව ගොඩක් මහන්සි වෙනවනේ කියන්නේ කාසි හොයන්න කාසි පණන් හොයන්න ගොඩක් කැප වෙනවා එතකොට එයා කායිකවත් පීඩා විඳිනවා මානසිකවත් පීඩා විඳිනවා බිරිඳගේ දොස් පරොස්වලිනුත් ඕ පීඩා විඳිනවා. ඊට මේ මිනිස්සයා බලනවා දවස් අවසානයේදී මම උදේ ඉඳලා මේ ඇඳුම දාගත්තේ. මාර නැහිල්ලක් නැහුණා. එතකොට රැකියාවත් කටුකයි දුෂ්කරයි. කීයක් හරි සොච්චමක් හොයාගන්න. එහෙනම් මං වෙනුවෙන් මම යමක් කරන්න ඕනේ. මගේ මේ පීඩාව වෙහෙස සංසිඳව ගන්න මම යමක් කරන්න ඕනේ. එනං ඒකට හොඳම දේ තමයි අඩියක් ගහන එක. වැඩිච්ච තැන. මානසික පීඩාව ආවට පස්සේ එයා නැවතුනේ ගිහිල්ලා ධර්මයේ ළඟ නෙමෙයි වයින් ස්ටෝස් එක ළඟ. එයා නවතින්න ඕනේ වයින් ස්ටෝස් එක ළඟ බාර් එක ළඟ නෙමෙයි ඇත්තටම. ධර්මයේ ළඟ. භාවනාව ළඟ. නවතින්න ඕනේ. නමුත් එයා නැවතුනේ වැඩි තැනක. ඉතින් ඒක අර මේ අධිරාජ්‍ය තුනක කූට උපක්‍රම නිසා අපේ ජානවලට ඒ වැරදි දේවල් ඇතුල් වෙලා තියෙනවා
පොතුගීසීන්ගේ ගතිසිරිත් ලන්දේසීන්ගේ ගතිසිරිත් ඉංග්‍රීසීන්ගේ ගතිසිරිත් අපේ ජානවලට ලේවලට මිශ්‍ර වුණා. ඊට පස්සේ අපි බැලුවා සුද්ධ වගේ. ඇයි බටහිරට ධර්මයක් තිබ්බේ නැනේ? ඒගොල්ලෝ මොකද කරන්නේ? වෙහෙස මහන්සි වැඩි වෙච්ච ගමන් ඩ්‍රින්ක් එකක් දානවා. ඇයි පරිසරෙත් සීතලයිනේ. ඒතර සීතල පරිසරවල ගොඩාක් අය ඔය රාරක්කු බොනවා. කියන්නේ කායික ප්‍රතිශක්තිකනේ රැකගන්න. දැන් මේ ඉරට හැතක්මයි. මෙහි අය ඔක ගැහුවට පස්සේ මොකද වෙන්නේ? ඈ කොහොමත් ඇඟ රත් වෙලා තියෙන එකේ. කොහොමත් ඇඟ රත් වෙලා තියෙන එකේ ඊට පස්සේ තින් පිස්සෙක්ම තමයි. තේරෙනවද කියන එක? එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇත්තටම හිත හදන එකක්. හිත හදා ගන්න කැමති කෙනා බොණ්ඩොනේ කසිප්පු නෙමෙයි. ගල්ලරක්කු නෙමෙයි, රා නෙමෙයි, ගංජා නෙමෙයි, බීඩි නෙමෙයි, සිගරට් නෙමෙයි, වෙනියම් සැර මත්ද්‍රව්‍යයක් නෙමෙයි. එයා ගන්න ඕනේ ධර්මය. හැබැයි එයා ගන්නේ මත්ද්‍රව්‍ය මත්පෙති. ධර්මයේ ගන්න ඕන කෙනා ගන්නේ වැරදි දෙයක්. එතකොට සංහතියටම වරදිනවා. පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපිට මාර්ගඵලයක් උදා කරගන්න නම් අපි කල්පනා කරන පිළිවෙල මාර්ගඵලලාභියෙක් විදිහට කල්පනා කරන්න ඕනේ. හරිද? එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙනවා ධර්මයේ ගුණයන්ට විවිධ තේරුම්. ධර්මයේ ගුණ කීයක් තියෙනවද? හයක් තියෙනවා. ස්වාකාත, සන්දිට්ඨික, අකාලික, ඒහිපස්සික, ූපනයික, පච්චත්තං විදිතබ්බෝ විඤ්ඤූහි. දැන් මේ පච්චත්තං විදිතබ්බෝ විඤ්ඤූහි කියන ගුණේ ගත්තට පස්සේ මේ විඤ්ඤූ කියලා කියන්නේ ප්‍රඥාව තියෙන කෙනා. පච්චත්තං විදිතබ්බෝ කියලා කියන්නේ තමන්ගේ නුවණ යමකටද විහිදවන්න පුළුවන්. ඒ තමන්ගේ නුවණ විහිදවන්න පුළුවන් දහම් ක්‍රම තියෙනවා. එකම ක්‍රමේ නෙමෙයි. හරිද? ඒතර තම තම නැනපමණින් කියලා තෝකට කියනවා සිංහලෙන්. ඒතර තම තම නැනපමණ කියලා කියන්නේ ඇතම් කෙනෙකුට ධර්මය විමසන්න ලේසි ස්කන්ධ වශයෙන්. ඇතම් කෙනෙකුට ධාතු වශයෙන්. ඇතම් කෙනෙකුට ඇසකන නාසය දිවකය මනස නම් වන ආයතන වශයෙන්. ඇතම් කෙනෙකුට පටිච්චසම්පාද වශයෙන්. මේ න්‍යායන් හතරෙන් කොයි න්‍යායෙන් පටන් ගත්තත් එයාට අවබෝධ වෙන්නේ පටිච්ච සමුප්පාදය. මොකද අවබෝධ වෙන්නේ? ඒකට සරලම ළඟම උදාහරණය තමයි ධම්සප්පවත්තන සූත්‍රය. ධම්සප්පවත්තන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මුල්ම වතාවට දේශනා කරනකොට කොණ්ඩඤ්ඤ භික්ෂුන් වහන්සේ සෝතාපන්න වෙනවානේ. එතකොට විස්තර කරන්නේ චතුරාර්ය සත්‍ය. ප්‍රකට වෙන්නේ පටිසම්පාදේ. යංකින්චි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මಂತಿ. ඒකට කියනවා ධම්මචක්කුං උදපාදි කියලා. චතුරාර්ය සත්‍ය ධර්මයේ විස්තර කරද්දී පටිසම්පාදය ප්‍රකට වෙනවා. පටිසම්පද ප්‍රකට වීමෙන් තමයි තේරුම් ගන්නේ මේ තුල ආත්මයක් නැත. ධර්මතාවක් ඇත. ධර්මතාව කියන එක පුද්ගලීක කරන එකක් නෙමෙයි. ඒක ලෝක ස්වභාවයක්. ඒක නියාම ධර්මයක්. දැන් අපි ගත්තොත් ඉර නැගෙනහිරින් පායන කෙනෙක් කවුරු හරි කරන එකක්ද? වස්නාහිරින් බැස යන කෙනෙක් කවුරු හරි කරන එකක්ද? නැහැ. සීතල කියන එක, ප්‍රශ්න කියන එක කවුරුත් කරවන්නේ නැහැ. ඒවා නියාම ධර්මයන්. දැන් අපි ඉගෙනගෙන ඉන්නේ උතු නියාම, බීජ නියාම, කම්ම නියාම, ධම්ම නියාම ආදී වශයෙන්. එහෙනම් ඒ තුල පුද්ගලයේ ක්‍රියාකාරීත්වයක් නැහැ. හැබැයි ධර්මතාවක් සක්‍රියව පවතිනවා. එතකොට පටිසම්පාදේ වගේ දෙයක් අපි දිනපතා විමසන්න හුරු පුරුදු කරගත්තොත් සෝවාන් වීම ළඟ. සෝවාන් වීම ළඟ ඉන්නේ. මේකයි මුලින්ම කිව්වේ. ඔබ ඔබව විශ්වාස කරනවා නම් වැඩේ පටන් ගන්න. ඔබට ඔබව විශ්වාසයි නම් වැඩේ පටන් ගන්න. තේනවද? ඔබ ඔබව විශ්වාස කරන්න. ඔබ ඔබ විශ්වාස නොකර ඉන්න එපා. වැඩේ කියන්නේ අපිට මුළු ලෝකෙම විශ්වාස කරන්න පුළුවන්. තමන්ට තමන් විශ්වාස කරන්න බෑ. දැන් ඇතැම් තැන්වලදී ඔබට මාර්ගඵල ලබන්න පුළුවන් කියද්දී මේ විදිහට මේ ඔඩියන්ස් එකෙන් හිනාවක් එනවා.
ඒ කියන්නේ තමන්ට තමන්ව විශ්වාස නැහැ. ඉතින් කොහොමද මේක කරන්නේ? හිතන්නකෝ අපිට දුවන්න තියෙන මැරතන් එකක්. මැරතන් වල සාමාන්‍ය මීටර 10000ක් වගේ තියෙනවා. කියන්නේ කිලෝමීටර 10ක්වත් දුවන්න ඕනේ. ඒතර දුවන්න තියෙන මැරතන් එකක් නම් කිලෝමීටර 10කුත් දුවන්න ඕනේ නම් අපිට මුලින්ම ඕනේ ඇඟේ හයියද හිතේ හයියද? හිතේ හයියට කලින් තවත් එකක් ඕනේ. තමන් තමන් විශ්වාස කරන්න ඕනේ. මම මේ ගේම් එකට සම්බන්ධ වෙනවා. මම මේ රේස් එක දුවනවා. දැන් අර තරුෂි දැන් ඔය ඒෂියන් ගේම්ස් වල ගෝල්ඩ් මෙඩල් එක ගත්තේ මීටර 800. තරුෂි ප්‍රැක්ටිස් පටන් ගෙන තියෙන අවුරුදු 12 ඉති. දැන් තරුෂිට අවුරුදු 18යිනේ. ඒතර තරුෂි මුලින්ම විශ්වාස කළේ කාවද? තමන්ව. මම්මා විශ්වාස කරනවා නම් මට උදව් කරන්න අනිත් අය ලෑස්ති. ලෞකික ජීවිතයේදී පවා හිතන්නේ ස්වයන් රැකියාවක් කරනවා කියලා. ඔබ ස්වයන් රැකියාවක් කරනවා. ඔබට තවත් කෙනෙක් අනුග්‍රහ කරන්න නම් ඔබ මුලින්ම වැඩේට බහින්න ඕනේනේ. ඔබ වැඩේට බහින්නේ බලෙන් මිනිස්සු ඇවිල්ලා ඔබව දිනු කරයිද? නෑ. දැන් සිද්ධාලේප පොම්දලාලි එහෙම මිනිස්සෙක්. දැන් සිද්ධාලේප ගියද්දි ඉතින් ඒක ආයි නේද? අමුතුවෙන් කියන්න ඕනේ නෑ මේක ඉතින් සනීපේ සුවඳ. නමුත් සිද්ධාලේප පොම්දලාලි මුල්ම කාලේ ওই මාතර ප්‍රධාන බස් නැවතුම් පොලේ ගිහිල්ලා බස් වලට නගිනවලු. අනේ කොන්දොස්තරලා ඩ්‍රයිවර්ලා බැනලා එලවනවලු. ආවද උදේ පාන්දර මූසල කමට මිනිස්සු ගොඩ වුණා විතරයි. උදෙම යනවලු කඩවල් වලට. ආවද මෙතන තමයි අදත්. ඊට පස්සේ මෙයා කියනවලු මේකෙන් තුනක් විතර ගන්නකො බලන්න. ආ දාලා යනවා. හැබැයි සල්ලි කවදද ලැබෙයිද නැහැ. කමන්නේ සල්ලි හදිස්සියක් නැහැ කියනවලු. එතකොට මිනිස්සු එනවනේ ආස්තනක එක්කමයි මෙතනක එක්කමයි කියලා මොනව හරි බෙහෙතක් හොයාගෙන. අනික අද කාලේ වගේත් නෙමෙයි මේ කාලේ. ප්‍රාථමිකයිනේ පහසුකම්. ආ එකක් තියෙනවා මෙන්න මේක. මිනිස්සු ගෑවට පස්සේ වැඩේ පත්තු වෙනවා. අනිත් දවසේ සිද්ධාලේප මුදලාලි එනකම් බලන් ඉන්නවා. තමසේ එනකම් මේ බල බල හිටීමම සුමාන දෙකක් තිස්සේ. අරකින් 12ක් දාලා යනවා. දැක්කද? ඊතර තමන් වැඩේට බහින් නැතුව කවුරු හරි ඇවිල්ලා කිව්වද ඔයා සිද්ධාලේප කියන જાතිය හදන්න? බස් වලට එන්න. අපේ කඩවල් වලට එන්න. ආ දාන්න නෑ. ධර්මාභූදයත් ඔය වගේ. කවුරුත් ඇවිල්ලා මාර්ගඵල ලබන්න ඔබට ආරාධනා කරන්නේ. තේනවද? දැන් ඡන්ද කාලෙට ඡන්ද ෆෝම් බෙදන්න එනවනේ මේ අපේ ග්‍රාමසේවක නෝන හරි මහත්තයා හරි. ගෙවල් වලටම ඇවිල්ලා දීලා යනවනේ. ඒ වගේ මේ ඔබව සෝවාන් කරවන පණිවිඩය දෙන්න සංගණනීය කරන්න එනවා වගේ ගෙන්ගෙටෙන්නේ නැහැ. මේ වගේ තැනකට ආවට පස්සේ අපි පණිවිඩය අල්ලගන්න ඕනේ. තේනවද? එහෙනම් මම මෙතෙන් සිට කියලා දෙනවා සෝවාන් වීමට කුමක් කළ යුතුද කියලා. මුලින්ම කරන්න ඕනේ මොකද්ද? ඔබව විශ්වාස කරන්න ඕනේ මේක මට කරගන්න පුළුවන්. තේරෙනවද? මේක මට කරගන්න පුළුවන්. පටිච්ච සමුප්පාදය කියන වචනේ අහලා තියෙනවනේ. සිංහල වචනය හේතුඵල ධර්මය. දුක පිනිස හේතුඵල ධර්මය සකස් වෙන හැටි. ත්‍රේ තුල සකස් වෙන්නේ මොකද්ද? දුක. ත්‍රේ මේ දුක හැදෙන වැඩපිළිවෙලක් තියෙනවා. කවුරුත් දුක හදනව නෙමෙයි. දැන් ඔබෙන් අහනවා මෙහෙම. ඔබ මේ විඳවන වර්තමාන දුකට හේතුව මොකද්ද කියලා කෙනෙක් අහනවා. ඔබ දැන් මේ වර්තමාන විඳවන විඳිලට හේතුව මොකද්ද කියලා කෙනෙක් ඔබෙන් අහනවා. මොකද්ද ලැබෙන උත්තරේ? මේකට ගෝඨාභය වග කියන්න ඕනේ. මහින්දත් වග කියන්න ඕනේ. රනිල් වග කියන්න ඕනේ. සජිත් වග කියන්න ඕනේ. අඬ කුමාරත් හිමිජ්ජ වගේ හිටියද ඒමිනියත් වග කියන්න ඕනේ. ඒමිනියත් මේ 2024නේ හිටියේ. නෑ පෙරටු ගාමීන් වග කියන්නත් ඕනේ. අරගලේ ගොයියෝ වග කියන්නත් ඕනේ. ඒතර අපිට මේ දුකට කවුද හේතුව කියද්දි උඩින් දෙන්න පුළුවන් උත්තරයක් තියෙනවා. උඩින් දෙන උත්තරේ. හරි අපි හිතමුකෝ ඒ උත්තරේ හරි කියලා. බුදුදහම තුල උඩින් පල්ලෙන් අත ගෑමක් නැත. බුදුදහම තුල උඩින් පල්ලෙන් අත ගෑමක් නැත. බුදුරජාණන්ගේ ධර්මයේ තියෙන ලස්සන වචනයක්. පාලි වචනේ පරිඤ්ඤය. සිංහල තේරුම් පිරිසිඳ දකිනවා. පිරිසිඳ දකිනවා කියන වචන අපි මෙහෙම තේරුම් ගමු. ඔන්න අපි යනවා
වැවක නාණ්ඩ යනවා. අපිට දැන් උනේ වැවට පැනලා ජබු ගහලා පීනලා නාලා එන්න පුළුවන් නේ. අපි අර සම්මුති ලෝකයේ තුල විවහාරය තුල කතාබස් කරන ලෝකයේ තුල අපි මේ ලෝකේ දුක දකින්න ඕන ඔය ක්‍රමයට. අපි මේ අද විඳින දුකට හේතුව මේ දේශපාලකයන්ගේ අවුරුදු 74ක සාපය. ඒක විවාහාරික ලෝකයේ තුල හරි. ඒ විවේචනය හරි, ඒ චෝදනාව හරි. නමුත් ඒක හරියට අර මං උපමාවකින් කිව්වේ, උදාහරණයකින් කිව්වේ, අපි වැවක පැනලා නානකොට උඩින් නාලා ජබු ගහලෙනවා කියලා. බුදුදහම තුළ උඩින් පැනලා නාලා එනවා නෙමෙයි, කිමිදිලා බලනවා. මොනවද පතුලේ තියෙන්නේ? මොන වගේ ගැඹුරකද ඉන්නේ? ඒක තමයි පරිඤ්ඤය කියලා කියන්නේ. පරිඤ්ඤය කියලා කියන අදාළ කාරණයට කිමිදිලා බලනවා. වැඩේට බැහැලම බලනවා. එතකොට උඩින් නාලා එන එකයි කිමිදිලා බලන එකයි දෙකක්. තේරෙන්න කියන එක. එහෙනම් මේ වැඩේට බැහැලා කිමිදිලා බලන්න ඕනේ මේ දුකට හේතුව මොකද්ද? මොකද්ද මේ දුක කියලා කියන්නේ? ඔන්න අපි දිราපත් වෙනවා. ලෙඩ වෙනවා. කායික දුකටපත් වෙනවා. මානසික දුක් ඇති වෙනවා. ඇතැම් විට අඬන්න වෙනවා. වැළපෙන්න වෙනවා. ඒ වගේම සුසුම් හෙලන්න වෙනවා. අලාභහානි දරා ගන්න සිද්ධ වෙනවා. නිନ୍ଦා අපහාස අවලා දෙනවා. කොච්චර කළත් ඇගෙයිමක් නැහැ. බැනුම් අහන්න වෙනවා. පොඩ්ඩ බැරි වෙන්න බෑ. දොස් අහන්නම වෙනවා. ඒ වගේම මේ හැම දෙයක්ම විඳ විඳීදී මැරෙන්නත් වෙනවා. දැන් දුක් සමූහයක්නේ. එතන මේ ජරා මරණ ශෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙලීම් කියන මේ දුක් සමූහය හටගන්න හේතුවක් තියෙනවා. ඒ හටගන්න හේතුව තමයි ජාතිපච්චය. ඉපදීම හින්දායි. ජාතිපච්චය කියන්නේ ඉපදීම නිසායි. එහෙනම් මේ දුක් වලට එයාම යා නෙමෙයි. බුදුදහමට අනුව ජාතිපච්චය. මේ දුක්වලට හේතුව කවුද නෙමෙයි, කුමක්ද කියලා ගන්න ඕනේ. කවුද කිව්වොත් ආත්ම සංඥාවට යනවා. තේනවද? ඉපදීමට හේතුව, ඒ කියන්නේ මේ දුකට හේතුව කවුද කියලා නෙමෙයි අහන්නේ. ඉපදීමට හේතුව මොකක්ද? ඉපදීමට හේතුව කවුද නෙමෙයි. ඉපදීමට හේතුව මොකක්ද, කුමක්ද, කුමක් හින්දාද? ඉපදීමට මේ ජරා මරණ වලට හේතුව ඉපදීමයි. හරිද? ජරා මරණ වලට හේතුව මොකද්ද? ඉපදීමයි. ඉපදීම ලැබුණේ කවුරු හින්දාද නෙමෙයි බලන්න ඕනේ, කුමක් හින්දාද? ඉපදීම ලැබුණේ කවුරු හින්දාද කිව්වොත් එහෙම මේ දෙන්න ඉතින් අපි බිහි කරපු හින්දා තමයි. අම්මා තාත්තට දොස් කියන්න වෙනවා. ඔයාලා අපි ඉපදුවේ නැත්නම් ඉවරයිනේ මේ විඳෝනේ විඳවිල්ල. මේ මූසල නාස්තිකා රටක ඉපදිලා අපේ අම්මයි තාත්තයි සුද්ධකේ සුද්ධිය කිව්වා නම් වැඩේ ඉවරයිනේ. අපි හිතනවා එතකොට දුකක් නැහැ කියලා. ඇයි ළඟනේ හිතන්නේ? වැවට පැනලා ජබු ගහනවා වගේ. බුදුදහම කරන්නේ ජබු ගහන එක නෙමෙයි. එහෙනම් පරිඤ්ඤය කිමි දෙනවා. ඉපදුනේ කවුරු හින්දාද නෙමෙයි, ඉපදුනේ කුමක් හින්දාද? භවපච්චයා ජාති. භවය හින්දායි. භවය කියන්නේ විපාක පිණිස කර්ම සකස් වෙච්ච හින්දායි. විපාක විඳින්න කර්ම තියෙන තහකල් උපදිනවා. කැමති වුණත් අකමැති වුණත්. දැන් ඇතම් කෙනෙක් කියනවා මට එපායි උපත. දිව්‍ය ලෝකිකවත් එපා. බ්‍රහ්ම ලෝකිකවත් එපා. මට ඕන නිවන් දකින්න විතරයි. එතකොට මට එපා උපත කියලා කිව්ව පොමණින් කෙනෙක්ගේ භව ගමන නිමා වෙනවද? නැහැ. ඒකත් දෘෂ්ටියකට වැටෙනවා. ඒකට විභව තණ්හාව කියලා කියනවා. නොපවතින තීන ආසාව. දැන් එයා එහෙම හිතන්නේ හිතුවක්කාර විදිහටනේ. තද විදිහටනේ. ඒතර ඒක එයා හිතුවේ අවබෝධඥානෙන් යථාභූත ඥානෙන් නෙමෙයි. දැන් මේ පවතින දුක් සමග එයා ගැටීම නිසා මට එපා. තේනවද? හිතන්නකො මෙහෙම. නෝනයි මහත්තයයි හැමනිතරම රණ්ඩු වෙනවා. මෙහෙම ගෑණියෙක් මමත් බැඳගත්තනේ.
මෙහෙම මිනිහෙක් එක මටත් මගුල් කන්න උනානේ පවුල් කන්න උනානේ දැන් ගැටි ගැටි ඉඳලා 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 මේ දෙන්න මේ ගැටීමෙන් තත්ත්වේ තව තවත් දරුණු වෙන වෙද්දි මොකද කරන්නේ දෙන්නම කතා වෙනවා මට ඔහෙත් එක පවුල් කන්න බෑ මටත් බෑ බත් එක පවුල් කන්න දැන් දෙන්න නීතියෙන් වෙන් වෙනවා ඒකට මොකද්ද කියන්නේ දික්කසාද වීම දැන් එතන කසාදයක් නැහැ දෙන්නම නීතියෙන් වෙන් වුණා මහත්යට නෝන කෙනෙක් ආයි මුණ ගැහෙනවා නෝනටත් මහත්යෙක් මුණ ගැහෙනවා දැන් ඒතර දික්කසාදයෙන් වෙන් උනේ ගහමරා ගත්ත හින්දානේ දැන් උන අලුතෙන් නෝනට මුණ ගැහෙච්ච මහත්ය හරි හොඳ මිනිහෙක් හරිද එතකොට ඒ මහත්යටත් අලුතෙන් මුණ ගැහිච්ච හාමිනේ හොඳම හාමිනේ කෙනෙක් හරිද දැන් කලින් වගේ ගැටුම් නැහැ ප්‍රශ්න නැහැ නින්දා අපහස අවලාද නැහැ උදේ පාන්දර නැගිටකම මූණෙල්ලා ගනිලි නැහැ හරිද දැන් මෙතන අවුලක් නැද්ද අවුලක් නැහැ එතන උඩින් පල්ලෙන් ජබු ගහද්දි අවුලක් නැහැ ඇයි ඒ ඒතර අපිට හිතෙනවා අම්බෝ අර ගෑණිට වඩා මේ මිනිස්සයා දෙවඟනක් ඔන්න මහත්ය හිතනවා නෝන හිතනවා අම්බෝ අරූට වඩා ඈ මේ මිනිස්සයා දෙවියෙක් කලින් වෙන් උනේ ගැටීම නිසා දැන් අහුනේ ඇලීම නිසා බුදුදහමේ කතා කරනවා ඇලීමත් අවුලක් ගැටීමත් අවුලක් ඕක තේරුම් ගන්න කවද්ද කියන්නකෝ ගැටීම අවුලක් කියලා නම් තේරුම් ගන්න පුළුවන් ඇලීම අවුලක් කියලා තේරුම් ගන්න පුළුවන්ද ලේසි පුතේකට දැක්කද ගැටීම කොහොමත්ම අවුලක් කියලා දැනෙනවා ඒකෙන් එන දුක් පීඩන නිසා ඇලීමත් එක්කෙන ආස්වාදයේ පීඩාවක් කියලා දකින්නේ කොහොමද පුළුවන්ද දකින්ද ඒක දකින්න ලකු නුවණක් ඕනේ දැක්කද එහෙනම් පුද්ගලයෙක් නෙමේ ඉපදීම හදන්නේ ඉපදීමේ හේතුව විපාක පිනිස් කර්ම සකස් වීම ඒකට භවය කියලා කියනවා තනි වචනේ භවයටත් හේතුවක් තියෙනවා භවයට හේතුව උපාදාන භවයට හේතුව මොකද්ද උපාදාන මම ඉක්මනට ඉක්මනට කියාගෙන යන්නම් උපාදාන කියලා කියන්නේ අපි ගිහිල්ලා හිර වෙනවා හිතන්නකෝ අපි ගිහිල්ලා ඔන්න කළුවර කාමරයක හිර වුණා දැන් අපේ ලෝකේ බවට පත් වෙන්නේ මොකද්ද කළුවර අපි හිතමු හතරේ හතරේ කාමරයක් හතරයි හතරේ කාමරයේ සහ කළුවර තමයි දැන් අපේ ලෝකය දැන් අපි හිතන්නේ කළුවර ගැන නෙමේද දැන් අපි කතා කරන්නේ කළුවර ගැන නෙමේද දැන් අපි ක්‍රියා කරන්නේ හතරයි හතරේ කුටියේ තියෙන ඒ කළුවරට අනුව නෙමේද නේද යමක හිර වුණා නම් ඒකම තමයි අපේ හිත වැඩ කරන්නේ ඒ විදිහටම තමයි අපි ඒ කියන්නේ ඊට අනුව තමයි කතා කරන්නේ ඊට අනුව තමයි ක්‍රියා කරන්නේ ඕක තමයි උපාදාන පත්‍ය බහුව කියලා කියන්නේ යමකට යමෙකුට හිර වුණා නම් අපි කතා කරන්නේ ඒ දේවල් ගැන විතරයි එතන ගහට දෙයක් ගැන කතා කරන්න බෑ කතා කරන්න දන්නේ හිරවීම් හතරක් තියෙනවා හිරවීම් කීයක්ද හතරක් ඒවට කියනවා කාම උපාදාන දිට්ඨි උපාදාන සීලබ්බත උපාදාන අත්තවාද උපාදාන කාමයට හිර වෙනවා කාම උපාදාන කියන්නේ විනෝදෙට දැන් ඔකට තමයි දැන් ඔය හිර වෙලා ඉන්නේ රූප ශබ්ද ගන්ධ රස පහස කාම උපාදාන මොනවටම හරි හිර වෙලා හිතන්නකෝ ගෑන් ළමෙක් පිරිමි ළමයෙකුට හිර වුණා පිරිමි ළමයා ගෑන් ළමයට හිර වුණා උපාදාන කාම උපාදානයක් එතකොට අර ගෑන් ළමයට හිර වෙච්ච පිරිමි ළමයාත් පිරිමි ළමයට හිර වෙච්ච ගෑන් ළමයාත් හිතන්නෙම ඒ කොල්ලගෙන ඒ කෙල්ලගෙන නෙමෙයිද ඇයි එයා කෝල් එක ගත්තේ නැත්තේ ඇයි එයා මැසේජ් එක රිප්ලයි කරේ නැත්තේ ඇයි එයා මට එහෙම කළේ ඇයි එයා මට බෑන්නේ ඇයි එයා තාම ආවේ නැත්තේ ඇයි එයාට අනිත් අය ලොකු උනේ ඇයි එයා මට එහෙම කරන්නේ ඇයි එහෙම ඇයි එහෙම ඇයි එහෙම ඇයි ඒ හිර වෙච්ච දේට අනුව තමයි හිතන්නේ කාම උපාදාන කාම උපාදාන දික්ටි උපාදාන මතවාද එක එක දෘෂ්ටි තියෙනවා ලෝකේ සදාකාලිකයි මලාට පස්සේ සදාකාලික ස්වර්ගයක් ඇත දෘෂ්ටි යථාර්ථයක් නෙමෙයි දෘෂ්ටියක් එහෙම නැත්නම් මරුණට පස්සේ සියල්ල අහවරයි
ඒකට කියන උච්ඡේදය කියලා කියන නාස්තිකවාදය කියලා කියනවා උච්ඡේද දෘෂ්ටිය ජීවත් වෙලා ඉන්නකම් විතරයි සියල්ල මලාට පස්සේ කිසිවක් නැත මරණින් මත්තේ උපතක් නැහැ මේක දෘෂ්ටියක් මේකටත් හිර වෙනවා දැන් ඔය වර්තමානයේ දැන් ඔය යනවනේ රටවල් දෙකක් අතර යුද්ධයක් කොහෙද ඉරානේ නේ ඊශ්‍රායලයේයි පලස්තීනයේයි දැන් ආගමික යුද්ධයක් තියෙන්නේ ආගමික යුද්ධයක් ඔතන යන්නේ වෙන කිසි අවුලක් නැහැ ආගම් දෙකක් මරා ගන්න එකක් තියෙන්නේ ඒ ආගම් දෙකේම ස්වභාවය තමයි එක්කෝ උච්ඡේදය එක්කෝ සාස්වත තේනවද පිරිසක් සදාකාලික ස්වර්ගයක් ගැන කතා කරනවා ඇතැම් පිරිසකට මරණින් මත්තේ කිසිවක් නැත ලෝකේ පුරාම අදටත් ප්‍රකට ওই දෙක තමයි ඒ දෘෂ්ටි දෙකේ හිරු වුණාට පස්සේ ඕනම කෙනෙක්ව මරන්න පුළුවන් ඊට අපි මේ බුදුදහමට අනුව හිතන මෛත්‍රිය කරුණාව මිනිස්කම පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ඒ මොකවත් නැහැ ඇයි අර දෘෂ්ටියකට හිරු වුණාට පස්සේ ජීවිතේ ඊට අනුගත වෙනවා දිට්ඨි උපාදාන සීලබ්බත උපාදාන මිනිස්සු පාරිශුද්ධත්වයේ අපේක්ෂාවෙන් විවිධ දේවල් කරනවා ඇතැම් අය කියනවා ඔය මම පාට ඇඳුම් අඳින්නේ නැහනේ මම සුදු විතරයි කමන්නේ ඒක යාගේ choice එක නම සුදු වතක් ඇඳ පමණින් කෙනෙක් ඇතුලාන්තයෙන් පිරිසුදු නොවේ කළු වතක් ඇඳ පමණින් කෙනෙක් ඇතුලාන්තයෙන් කිල්ටිද නොවේ ආහාර ලයිස්තුව වෙනස් කරනවා නේ සමහරු ආහාර ලයිස්තුව වෙනස් කරනවා ධර්මයට ආවා කියලා ඇතම හිතන්නේ ආ මං අසවල් ජාතියේව විතරයි කන්නේ අසවල් ජාතියේව කන්නේ නැහැ එකොන් සීලබ්බත උපාදාන නිවන් මාර්ගයේ නෙමෙයි එතන සීලබ්බත උපාදාන හරිද අනිත් එක අත්වාද උපාදාන මම කෙනෙක් ඉන්නවා දැන් අපි හැමදෙනාම ක්‍රියා කරන්නේ කවුරු මුල් කරගෙනද තමන් මුල් කරගෙන මම කෙනෙක් ඉන්නවා නමුත් හේතුඵල ධම කියලා දෙන්නේ මම කෙනෙක් ඉන්නව නෙමෙයි ධර්මතාවයක් සක්‍රියව පවතිනවා මමෙක් ඉඳලා වැඩක් වෙනව නෙමෙයි මමෙක්ගේ බලපුලුවන් කාර්කමක් නෙමෙයි හේතුඵල ධර්මයේ බලපුලුවන් කාර්කම ඒතරේ මම කියන පුද්ගලයාත් හේතුඵල ධමට යටත් තේරෙනවද කියන එක එහෙනම් කර්ම හැදෙන්නේ උපාදාන නිසා උපාදාන වලටත් හේතුවක් තියෙනවා කෙනෙක් හිර වෙන්නේ හේතුවක් නිසා අපි පුද්ගලයෙකුට දෙයකට තැනකට හිර වෙන්නේ හේතුවක් නිසා මොකක්ද හේතුව හේතුල යම් ඇල්මක් තියෙනවා ඇල්මක් ඒ ඇල්මට කියනවා තණ්හාව කියලා කියන්නේ අර ඇදිල යන ගතිය මේ අපි වටා තියෙන මේ දේවල් වස්තුන් පුද්ගලයන් තුල අර මැග්නටික් ගතියක් තියෙනවා චුම්බකත්වයක් තියෙනවා කියන්නේ ඇදිල යන ගතියක් තියෙනවා එහෙම එකක් නැද්ද පුද්ගලයන් තුල ඇදී බැඳී යන ගතියක් තියෙනවා දේවල් වල ඇදී මැදී යන ගතියක් තියෙනවා ඒක නෙවෙයි එක එක පහට දැන් උන් අපි මොන හරි කෑමට දැන් අපි වෙන ගමනක් යනවා මොනේ දැන් අපේ වාහනේ නතර කළා දැන් උන් අපි දැන් උදේ කෑම කන්න හදන්නේ ළමයි මොන හරි ගේන්න කියනවා දැන් උන් ළමයා ලොකු බන්දේසියක තියලා ෂෝටිඩ්ස් ගේනවා හරිද එකම වර්ගයක්ද ගේන්නේ විවිධ ಜಾතිද දැන් ඔන්න ඉන්නවා අපේ කණ්ඩායමේ 25ක් 25 දෙනාම ටී බනිස්ත කන්නේ කෙනෙක් ටී බනිස් කෙනෙක් කෙන මට මාළු පාන් හොඳයි කෙනෙක් කෙන මට පේස්ට්‍රි තරුණ ළමයි කියනවා මට ඩොග් ගෝනේ කියලා කියනවා ඩොග් කිව්වත් එකයි ඉතින් ඩියෝජීනේ ඩොක් කිව්වත් එක තවත් පොඩි එක කියනවා මට සබ්මැරින් එකක් ඉතින් ආච්චි කියනවා පුතේ මේ මට ඥාන කතා එකක් සීයා කියනවා විස්කිරිඤ්ඤනේ දැන් ඉතින් බලන්න අපි එක එක්කිනාර ඇදිලා බැඳිලා යන දේවල් එකයිද වෙනස්ද එහෙනම් ඕනම කළු කෙනෙකුට කැමති කෙනෙක් ඉන්නවා ඕනම තල්ලු කෙනෙකුට කැමති කෙනෙක් ඉන්නවා ඕනම සුදු කෙනෙකුට කැමති කෙනෙක් ඉන්නවා අවුල් තිබ්බට
ඒ අවුල අපිට අවුලක් වුණාට තවත් කෙනෙකුට අවුලක් කියලා පේන්නේ නැහැ ඒක. ඒකට හොඳම කතාව තමයි චුල්ලපදුම ජාතකය. අර අයියා මලෝලගෙන් කුමාරිව බේරගෙන එනවනේ. කුමාරිව බේරගෙන ඇවිල්ලා දැන් ඔන්න කැලේ ජීවත් වෙනවා හැංගිලා හොර රහසේ. එතනම ගඟේ යනවා. ගඟේ ගහගෙන එනවා කොටා. එතකොට කුමරි කියනවා එපාව කව ගන්න ගඳේ බෑ. මට නම් ඊය අපිරියයි පිළිකුල් කියනවා. හරිද? ඊට පස්සේ ටික දොහයි යන්නේ. ඊට පස්සේ කොටත් එක්ක ප්ලෑන් ගහනවා කුමාරයව මරන්න. දැක්කද? එහෙනම් අතපය හතර නැති වුණත් ඒ කෙනාටත් කැමති කෙනෙක් මේ ලෝකේ ඉන්නවා. ඔබ කැමති නෑ, මම කැමති නෑ. නමුත් ඒ කෙනාට කැමති කෙනෙක් මේ ලෝකේ ඉන්නවා. පැහැදිලිද? අපි ඒක තේරුම් ගන්න ඕනේ. ඒකට කියන්නේ තණ්හාව කියලා. ඇදිලා යන ගතිය. ඇදිලා යන ගතිය තණ්හාව. ඇදිලා ගිහිල්ලා නේද බැඳෙන්නේ. ඒකට කියන්නේ තණ්හා පච්චය උපාදාන කියලා. මේ පටිසම්පාදේ හරියට නිරවුල් කරගන්න ඕනේ. හරිද? මම ටිකක් මේ සවිස්තරාත්මකව කියන්නේ අර කලබලෙන් එක දිගට කියාගෙන යන්න නැතුව. එතකොට අර ඇදිලා යන්නේ හේතුවක් නිසා. අපි යමකට ඇදිලා යනවා. හිතන්නකෝ දැන් ඔන්න අපි ටෙලිවිෂන් එකේ ඉස්සරහා ඉන්නේ. දැන් මෙතන ලොකු ටීවී ස්ක්‍රීන් එකක් තියෙනවා. අඟල් 54 කියලා අපි හිතමුකෝ. දැන් ඔබේ අතේ තමයි රිමෝට් එක තියෙන්නේ. කියන ඔයා කැමති එකක් දාන්න. දැන් කෙනෙකුට බලේ පවරන ඔයා කැමති එකක් දාන්න. දැන් ඔන්න ඔයා කැමති එක තමයි දැන් දාන්න හදන්නේ. දැම්මා. බලාගෙන බලාගෙන යනවා. ආ, නිවුස් චැනල්. යුම් පිහුම් චැනල්. ඊට පස්සේ විලාසිතා චැනල්, කාටුන්, ක්‍රිකට්, ටෙලිනාට්‍ය, චිත්‍රපටි, මියුසික්, තේනවද? රෙස්ලින් මොන මොන හරි යනවා. හරිද? දැන් එතකොට ඔබේ හිත යමකට නම් වැඩිපුර ඇදිලා යන්නේ ඒ චැනල් එක ළඟ ඔයා නවතිනවද නැද්ද? ඈ? ඒ චැනල් එක ළඟ ඔයා නවතිනවා. ඒ චැනල් එක ළඟ ඔයා නැවතුනේ මොකක් හින්දාද? වින්දනය නිසා. මොකක් නිසාද? වින්දනය නිසා. ඒකට කියනවා වේදනා පත්‍ය තණ්හා. වින්දනය තිබුණොත් තමයි හිත ඇදිලා යන්නේ. කියන්නේ ඔබට අවශ්‍ය වින්දනය යමෙකුගෙන් ලැබෙනවා නම්, යමකකින් ලැබෙනවා නම් ඒ පැත්තට අපේ හිත ඇදිලා යනවා. දැන් මේ ලෝකේ මිනිස්සු සල්ලි වීදම් කරන එක එක දේවල් වලට. ඔබ හිතන්නේ අපි සල්ලි වීදම් කරන්නේ වටිනාම දේවල් වලටද වැඩිපුරම විඳීම ලැබෙන දේවල් වලටද? අපි වැඩිපුරම සල්ලි වීදම් කරන්නේ හරිද? වටිනාම දේවල් වලටද වැඩිපුරම වින්දනය ලැබෙන දේවල් වලටද? ආ, දැක්කනේ. දැන් හිතන්නකෝ ඔන්න කෙනෙක් කැමති රත්තරන් වලට. එයා හැම රුපියලෙම එකතු කරලා බලන්නේ රත්තරන්. ඔව්, පවුන් කාලක් හරි ගන්න. ඇයි? එයා වින්දනය ලබන්නේ රත්තරන් වලින්. තවත් කෙනෙක් කොයිට වෙනස්? එයා හැම රුපියලෙම වින්දම් කරන්නේ අරක්කු බොන්න. ඇයි? එයාට වින්දනය ඉන්නේ රත්තරන් වලින් නෙමෙයි. එහෙනම් එයා දන්නව රත්තරන් වටිනවා කියලා. නමුත් එයාට රත්තරන් වලට වඩා වින්දනය ලැබෙනවා ආ අරක්කු බෝතලේ ගත්තට පස්සේ. තවත් කෙනෙකුට වින්දනය ලැබෙනවා අයිස් වලින්, අයිස් මද්‍රව්‍ය වලින්. එයාට කසිප්පු වැඩකුත් නැහැ, ගල් අරක්කු වැඩකුත් නැහැ, රත්තරන් වැඩකුත් නැහැ. එයාට අයිෆෝන් එකක් වැඩකුත් නැහැ. එයාට කාර් එකක්, මෝටර් සයිකල් එකක්, තමන්ගේ කියලා නිවසක්, ඒ වැඩක් නැහැ. එයාට අයිස් ගහන්න ඕනේ. ඒතර එයා හැම රුපියලක්ම අයින් කරන්නේ මොකක් කරන්නද? අයිස් ගහන්න. මොකද්ද තියෙන්නේ එතන? වින්දනය. වින්දනය තමයි මේ ලෝකයාව පිස්සු වට්ටන්නේ. තේනවද? වින්දනය තමයි මේ ලෝකයාව පිස්සු වට්ටන්නේ. වේදනා පත්‍ය තණ්හා. වින්දනය තිබ්බොත් තමයි හිත ඇදිලා යන්නේ. ඇදිලා ගිහිලා තමයි බැඳෙන්නේ. බැඳෙන දේට අනුව තමයි අපි හිතන්නේ, කියන්නේ, කරන්නේ. ඊට අනුව තමයි ප්‍රතිසන්දිය. ඒ කියන්නේ ඊළඟ උපත තීරණය වෙන්නේ. පැහැදිලිද? වින්දනයට හේතුවක් තියෙනවා. තේනවද? වින්දනයට හේතුවක් තියෙනවා. මොකද වින්දනයට හේතුව? ස්පර්ශය. කියන්නේ වින්දනයක් හටගන්නේ යමක් දැක්කොත්. තේනවද? යමක් ඇහුවොත්, යමක් වින්දොත් නෑ. යමක් දකින්න, අහන්න, විඳින්න
අපිට ඒක දකින්න ලැබෙන්න ඕනි, අහන්න ලැබෙන්න ඕනි, විඳින්න ලැබෙන්න ඕනි. ඒ අහන්න දකින්න විඳින්න ලැබෙන ස්පර්ශය නිසානේ. ඒකයි පස්සපච්චය වේදනා කියලා කියන්නේ. තේන්නවද? ස්පර්ශයත් ලැබෙන්නේ නිකන් නෙමෙයි. ස්පර්ශය ලැබෙන්න ස්පර්ශයේ වෙන තැනක් තියෙන්න ඕනි. අපේ මේ මුළු ජීවිතේම ස්පර්ශය වෙන තැනක්. මෙතන ස්පර්ශය කියන්නේ මේ ශරීරයට දැනෙන ස්පර්ශය කියන අදහසින් නෙමෙයි, ටච් කියන අදහසින් නෙමෙයි. ඇහැ, කන, නාසය, දිව, කය, මනස. ඇහැට රූප ස්පර්ශ වෙනවා. ඊට පස්සේ රූප ඕනේ. කනට ශබ්ද ස්පර්ශ වෙනවා. ඊට පස්සේ ශබ්ද ඕනේ. නාසයට ගඳ සුවඳ ස්පර්ශ වෙනවා. ඊට පස්සේ සුවඳ වර්ග ඕනේ. දිවට රස ස්පර්ශ වෙනවා. ඊට පස්සේ රස ඕනේ. කයට පහස ස්පර්ශ වෙනවා. ඊට පස්සේ පහස ඕනේ. මනසට අරමුණු ස්පර්ශ වෙනවා. ඊට පස්සේ මොනවාම හරි හිත හිත කල්පනා කර කර ඉන්න ඕනේ. ඔකට පස්ස පච්චය වේදනා කියලා කියනවා. මා ප්‍රයන්න ප පස්ස පච්චය වේදනා. ස්පර්ශය සිද්ධ වෙන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස නිසා. ඒකට කියනවා සලායතන පච්චය පස්සෝ කියලා. ඒ ආයතන හය හටගන්නේ, ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස හටගන්නේ හේතුවක් නිසා. තේනවද? ඇස, කන, නාසය හටගන්නෙත් හේතුවක් නිසා. ඒකට හේතුව තමයි නාම රූප කියලා කියන්නේ. පැහැදිලිද? නාම රූප හටගන්නේ විඥාණය නිසා. විඥාණය හටගන්නේ සංස්කාර නිසා. සංස්කාර හටගන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ගැන අවබෝධයක් නැති නිසා. ඒකට කියනවා අවිද්‍යාව කියලා. එහෙනම් පටිසම්පාදේ පුරුක් 12ක් තියෙනවා. මේක දංවැලක් වගේ. එකකට එකක් සම්බන්ධයි. ඔන්නේ කාරණා 12 මතක තියාගන්න. අවිද්‍යා, සංකාර, විඥාන, නාම රූප, සලායතන, පස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති. 12 වෙනි කාරණේ ටිකක් දිගයි. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස. එතකොට මේක කවුරුත් කරවනව නෙමෙයි. හිතන්නකෝ මේ දුක හැදෙන වැඩපිළිවෙල කවුරුහරි කරවන එකක් කියලා. කවුරුහරි කරවන එකක් නම් කරවන මිනිහ බල්ල අපිට ටිකක් සන්තෝෂමක් දුන්නොත් එහෙම නවත්ත ගන්න පුළුවන් නේද? අල්ලසක් දෙනවා. තේනවද? ඒතර අල්ලස දීපු ගමන් මොකද වෙන්නේ? එක එක්කෙනා දුකෙන් නිදහස් වෙනවා. ඇයි දුකෙන් නිදහස් වෙන්නේ? දුක ක්‍රියාත්මක කරන කෙනාට අපි අල්ලසක් දීලා. මේක එහෙම එකක් නෙමෙයි. හේතුව නසන්න ඕනේ. හේතුව නැසුවොත් පල හට ගන්නෑ. බුදුරජාණන් තරුණ රුක්ක කියලා සූත්‍රයක් දේශනා කරනවා සංයුත්ත නිකායේ අභිසමයේ සංයුක්තිය. තරුණ රුක්ක කියන සූත්‍රයේ බුදුරජාණන් දේශනා කරන්නේ ඔන්න මහා පැලවෙන ගස් තියෙනවා. ඒ මහා පැලවෙන ගස්වල ඇතැම් මේවේ මුල් කෑල්ලක් තිබ්බත් පැලවෙනවා. නුග වගේ ගස්වල මුල් කෑල්ලක් තිබ්බත් පැලවෙනවනේ. දැන් ඔන්න ඒ වගේ ගස්වලට අකමැති කෙනෙක්, ඒ වගේ ගස්වලට අකමැති කෙනෙක් මොකද කරන්නේ? පොළව බුරුල් කරනවා, වතුර දානවා, පොහොර දානවා, හොඳ හිරිවෙලියක් ලැබෙන්න සලස්සනවා. හැබැයි යා කියනවා මට මේ ගහ පෙන්වන්න බෑ අප්පා. මට මේ ගහ පෙන්වන්න බෑ කිය කියා මොකද කරන්නේ? පුළුවන් තරම් ගහ පෝෂණය කරනවා. ඒතර මොකද වෙන්නේ? තව තවත් මට මේ දුක දැන් විඳෝල එපා වෙලා තියෙන්නේ අප්පා. කියමින් මොකද කරන්නේ? තව 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 දුකට පොහොර දානවා. ලෝකේ පුරාම තියෙන්නේ ඕකයි. මිනිස්සු දුක් විඳින්න අකමැති. තේනවද? දැන් අර යුද්ධේ බලන්නකෝ. දැන් පලස්තීනෙන් කියනවා ඊශ්‍රායලයට තොපිය තියන්නේ. ඊශ්‍රායලෙන් කියනවා පලස්තීනෙට තොපේ අවසානය. දැන් මේක නිමාවක්ද පටන් ගැම්මක්ද? මේක පටන් ගැම්මක්. මේක පටන් ගැම්මක්. ඇයි ඒ? මේක පුද්ගලයක් කරනව නෙමෙයි. හේතුඵල ධහම තුල මේ දුක දිගින් දිගටම ඇදී යනවා. මේකේ නිමාවක් නිවන් අවබෝධයෙන් මෙ පිට ඇත්තෙම නැහැ. නිවන් අවබෝධයෙන් මෙ පිට දුකේ නිමාවක් අවසානයක් ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ආකාරයට
අවිද්‍යාව නිසා සංස්කාර හට ගන්නවා. සංස්කාර නිසා විඥාණය හට ගන්නවා. විඥාණය නිසා නාම රූප හට ගන්නවා. නාම රූප නිසා සලආයතන. සලආයතන නිසා ස්පර්ශය. ස්පර්ශය නිසා විඳීම. විඳීම නිසා තණ්හාව. තණ්හාව නිසා උපාදාන. උපාදාන නිසා භවය. භවය නිසා ඉපදීම. ඉපදීම නිසා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස. දැන් මේක අවබෝධ කරන්නේ කොහොමද? දැන් මේ වර්තමානයේ අපි විඳවන විඳවිල්ල දකින්න ඕනේ. මේ ජරා මරණ දුක් උරුම වුණේ ඉපදීම නිසාය. ඉපදීමට හේතුව භවයයි. භවයට හේතුව උපාදානයි. උපාදානයන්ට හේතුව තණ්හාවයි. තණ්හාවට හේතුව විඳීමයි. විඳීමට හේතුව ස්පර්ශයයි. ස්පර්ශයට හේතුව ආයතන හයක් තිබීමයි. ආයතන හයට හේතුව නාම රූපයි. නාම රූපයන්ට හේතුව විඥානයයි. විඥානයන්ට හේතුව සංස්කාරයි. සංස්කාරයන්ට හේතුව අවිද්‍යාවයි. ඔන්න ඕකට කියනවා පටිච්ච සමුප්පාද සමුදය. බුදුරජාණන් සර අවබෝධ වෙනවා සමුදයෝ සමුදයෝති කෝ මේ භික්කවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. මහණෙනි මට අවබෝධ වුණා දුක හට ගන්නවා, දුක හට ගන්නවා කියන මේ ඥාණය. සමුදයෝ සමුදයෝති මේ භික්කවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියන්නේ මම කවදාවත් මීට කලින් අහලා නැති ධර්මයන්හි චක්කුං උදපාදි ධම්මස පහළ වුණා. ඥානං උදපාදි ඥාණය පහළ වුණා. පඤ්ඤා උදපාදි ප්‍රඥා පහළ වුණා. විද්‍යා උදපාදි විද්‍යාව පහළ වුණා. ආලෝක උදපාදි ආලෝකේ පහළ වුණා. ආලෝකේ පහළ වුණා කියලා කියන්නේ මේ එළියක් ආව කියන එක නෙමෙයි. අවිද්‍යාව අන්ධකාරයක්. ප්‍රඥාව ආලෝකයක්. පැහැදිලිද? දැන් ඕක තමයි පටිච්ච සමුප්පාද සමුදය. මේකේ අවසානයත් විමසණ්ඩයි කියලා උන්වහන්සේ දේශනා කරනවා. මේ දුක නිමා වෙන විදිහ විමසන්නේ මෙහිමයි. අර කලින් විදිහෙම තමයි. ඒකේ නිමා වෙන විදිය. දැන් මේ වර්තමානයේ අපි විඳවන විඳවිල්ල නැති වෙන්න නම් මොකද නැති වෙන්න ඕනේ? හාඳුන්නේ රනිල් ගෙදර යන්න ඕනේ. ආයි මහින්දට නම් එන්න දෙන්නම හොඳ නැහැ. කවුරුත් තරහ වෙන්න එපා. මේ පාක්ෂිකයෝ මම කියවන්නට කියන්නේ කැමති කෙනෙකුට දෙයිලා ආයි අමාරු වෙන්න එකයි ඇත්තේ. ඒක වෙනම කතන්දරයක්. හරිද? ඒක වෙනමම කතන්දරයක්. ඒක මේකට අදාළ නැහැ මම මේ කියන්නේ. දැන් මේ වර්තමානයේ අපි විඳවන විඳවිල්ල නැති වෙන නම් මොකද නැති වෙන්න ඕනේ? මොකද නැති වෙන්න ඕනේ? ඉපදීම නැති වෙන්න ඕනේ. තේරෙනවද? ඉපදීම නැති වෙන්න නම් භවය නැති වෙන්න ඕනේ. භවය නැති වෙන්න නම් උපාදාන නැති වෙන්න ඕනේ. උපාදාන නැති වෙන්න නම් තණ්හාව නැති වෙන්න ඕනේ. තණ්හාව නැති වෙන්න නම් විඳීම නැති වෙන්න ඕනේ. විඳීම නැති වෙන්න නම් ස්පර්ශය නැති වෙන්න ඕනේ. ස්පර්ශය නැති වෙන්න නම් සලආයතන, ඒ කියන්නේ ඇස කන නාසය දිවකය මනස නැති වෙන්න ඕනේ. සලආයතන නැති වෙන්න නම් නාම රූප නැති වෙන්න ඕනේ. නාම රූප නැති වෙන්න නම් විඥාණය නැති වෙන්න ඕනේ. විඥාණය නැති වෙන්න නම් සංස්කාර නැති වෙන්න ඕනේ. සංස්කාර නැති වෙන්න නම් අවිද්‍යාව මුළුමනින්ම, ඒ කියන්නේ අශේෂ විරාග නිරෝධ මුළුමනින්ම නැති වෙන්න ඕනේ. අවිද්‍යාව නැති කල්හි සංස්කාර නැත. සංස්කාර නැති කල්හි විඥාණය නැත. විඥාණය නැති කල්හි නාම රූප නැත. නාම රූප නැති කල්හි සලආයතන නැත. සලආයතන නැති කල්හි ස්පර්ශය නැත. ස්පර්ශය නැති කල්හි විඳීම නැත. විඳීම නැති කල්හි තණ්හාව නැත. තණ්හාව නැති කල්හි උපාදාන නැත. උපාදාන නැති කල්හි භවය නැත. භවය නැති කල්හි උපත නැත. උපත නැති කල්හි මේ විඳවන විඳවිලි මොකවත් නැත. ඒ කියන්නේ ජරා මරණ ශෝක වැළපීම් දුක් දුක්නස් සුසුම් හෙලීම් කිසිවක් නැත. ඕක තමයි අමා මහ නිවන කියලා කියන්නේ. ඒතර බලන්න මම මුලින්ම කිව්වනේ මේක විමසන්න අර ගොරෝසු ගති නැති වෙන්න ඕනේ කියලා. ගොරෝසු දේවල් වලට තියෙන කැමැත්ත ටික ටික අඩු කරන්න. එකපාරට නැති කරන්න කියලා කියනෝ නෙමෙයි. ඒ කියන්නේ ක්‍රිකට් වලට තියෙන ආසාව ටික අඩු කරගන්න. අඩු කරගත්තට කමක් නැහැ. ඉතින් ගොල්ලොත් ඉතින් පෙරදෙනව කෙලවරක් නැහැනේ. නේ? තේරෙනවද? ටික ටික අඩු කරගන්න. ප්‍රවෘත්ති බලන එක. ප්‍රවෘත්ති බලන්න මම අලුත් ක්‍රමයක් හොයාගත්තා. කියන්නේ මොකද්ද කියලා? එක්කෝන්නේ.
කියන්නද දැන් මම බැලුවා දැන් හතට වාඩි වුණාම ටීවී එක ළඟ දැන් මේක හතමාර 7:40 වෙනකම් යනවනේ දැන් මට දැනගන්න ඕනේ නිවුස් වල කාලගුණ වார்த்தාව තමයි ඒ මින්දස් වල හිනට වහිනවනේ දැන් එක එක පැතිවල බණට යනකොට මට කාලගුණ නිවේදනයේ දැනගන්න ඕනේ ඇයි කොහෙද යට වෙලා තියෙන්නේ කොහෙද නාය ගිහිල්ලා තියෙන්නේ කොහේ මිනිස්සුද විපතටපත් වෙලා තියෙන්නේ හැබැයි කාලගුණ නිවුස් එක බලන්න වාඩි වෙන මම ක්‍රීඩා පුවත් දක්වාම මෙතනින් හෙල්ලෙන්නේ නැහැ මට අවශ්‍ය අරක විතරයි මම බැලුවා එහෙනම් ප්‍රෝටි බැලීමේදී අපිට සොයන් විනයක් ඕනේ සොයන් විනයක් ඕනේ එහෙනම් බැලුවා හෙඩ්ලයින් හෙඩ්ලයින් වලින් කියනවනේ ප්‍රධානම ටික කියනවා හෙඩ්ලයින් වලින් සිරස්තල වලින් සිරස්තල වලින් කියනවා ඔන්න කාලගුණ தත්ත්වය මේකයි ඊට අදාළ පුවත බැලුවා ටගල වහලා දැම්මා ඔබ හිතන්නේ වහලා දාන එක ලේසිද නැහැ ඒව යන්නේ වහලා දාන ක්‍රමයට නෙමෙයි තව තවත් බලපල්ලා කියන ක්‍රමයට එහෙනම් අපි මේ අපත යන කාලයක්නේ ලෝකෙම තියෙන ප්‍රවෘත්ති අපිට ඕනේ නැහැ ඕනේද ලෝකෙම තියෙන ප්‍රවෘත්ති අපිට ඕනේ නැහැ දැන් මේ වෙලාවේ ඇමරිකාවට මොනවද උනේ කියන එක අපිට ඕනේද ඉන්දියාවේ හැම ප්‍රාන්තයකටම උනේ මොකද්ද කියන එක අපිට ඕනේද ඕනේ නැහැ හැම එකක්ම ඕනේ නැහැ නේද එතකොට අදාළ ටික බලනවා ඔන්න මේ ප්‍රදේශයේ මොකක් හරි අපරාධයක් වෙලා අපිත් මේ ප්‍රදේශවාසීන් නිසා අපි ඒකට අවධානය දෙනවා එහෙනම් මේ පළාත ජීවත් වෙනවා නම් අපි පරිස්සම් වෙන්න ඕනේ මේ ටික ඇති දැන් හිතමුකෝ දැන් ඔන්න අද දැන් හවස අපි නිවුස් බැලුවා හෙට උදේ ආයිමත් පත්තරේ විස්තරය අහනවනේ මේක වැරදි වැඩක් දැන් අද රටේම ලෝකෙම එකතු කරපු ඔක්කම් ප්‍රවෘත්ති ටික ආයි හෙට උදේ අපිට අකුරු කියවනවා ඉඳුල් කට ගන්නවා අකුරු කියවනවා මාධ්‍ය වේදින් කරන්නේ ඒකයි මේක අපිට අවශ්‍ය නැහැ හිතන්න කොහොමද ප්‍රවෘත්ති බැලුවා කියලා ඇති ආයි හෙට උදේ ආ යමුතුයෙන් පැයක් කමාරක් අතන්ට නාස්ති කරන එක අවශ්‍ය නැහැ තේරෙන්නේ කියන එක ඒක නිසා අර ගොරෝසු දේවල් වලට තියෙන කැමැත්ත අඩු කරගන්න ඕනේ චිත්‍රපටි බලන්න තියෙන කැමැත්ත ටෙලි නාට්‍ය අනිවාර්යෙන් බලන්න තියෙන කැමැත්ත කියන්නේ මම මේ කියන්නේ මේව කරන්න එපා කියලා නේ මම මේ කියන්නේ අර සෝතාපන්න වෙන්න කැමති නම් අපිට යම් කැපකිරීමක් කරන්න වෙනවා දැන් මට පෙරේද එහෙම මාධ්‍ය ආයතනයක ධර්මදේශනාවක් කළා ටිකක් දුර ඈත දායක පිරිසක් දැන් ඔන්න මාතෘකාවක් ඇවිල්ලා තිබා මේ වගේ කොලේක දැන් මම බැලුවා මාතෘකාව මේ මාතෘකාවේ තියෙන්නේ මොකක්ද දන්නවද පංචකාම සම්පත් විඳිමින් ගිහි ජීවිතයේ සැපත් උපරිමයෙන්ම විඳ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සංසාරේ නිදහස් වෙන්න අදාළ බණක් කියන්නේ මම උඩුකුරුණියන් වෙලා ගියා මම බැලුවා පුදුම තණ්හාවක් නේක මේ ලෝකෙන් නිදහස් වෙන්නත් ඕනේ නේ මේ සැප විඳින්නත් ඕනේ නේ ඉතින් මම බැලුවා මොන වගේ බණද දැන් මම මේ කියන්නේ මං හරියට අපහසුතාවයටපත් වුණා කොහමද ඉතින් ජාමි බේරගත්තා වණ ජුට්ටක් කියලා තේරෙන්නද කියන එක ඉතින් ඒ වගේ මේ අපි අර ගොරෝසු දේවල් වලට තියෙන කැමැත්ත අඩු කරගන්නවා කියන එක හිතන්න. දැන් බලන්න ගොරෝසු දේවල් කියන එක ඔබට දැන් එහෙම කිව්වට පස්සේ තේරෙන්නේ නැති වෙයි. මෙහෙම කිව්වොත් තේරෙයි. අපි කවුරුත් දන්න සූත්‍රෙනේ කරණීයමෙත සූත්‍රය. කරණීයමෙත සූත්‍රය තියෙන හරි ලස්සන වචන ටිකක්. මෘදු අනතිමානි. මෘදු කියන්නේ සියුම් කියන එකනේ. කියන්නේ අපි ඇතුළාන්තයෙන් මෘදු වෙන්න ඕනේ. ඇතුළාන්තයෙන් මෘදු වෙන්න නම් ඇතුළාන්තයෙන් මෘදු දේවල් දෙන්න එපා. ඇතුලාන්තයේ ගොරෝසු දේවල් දෙන්න 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 ඇතුලාන්තයේ මෘදු වෙනවද ගොරෝසු වෙනවද දැන් හිතන්නකෝ කැපිලි කැටිලි සහිත චිත්‍රපටිම බලනවා හරිද දැන් ඒතර යා බලන්නෙම කපන කොටන ඒවමයි නියම එකක් ආ දුන්න අරෝගෙ දෙබෑ වෙන්න ඈ අරෝ එල්ලුවා මෑ වෙල්ලේ චිග්ගල විද්දා දැන් මේවට ආස කරන කෙනාගේ ඇතුලාන්තයේ සිවුම් වෙනවද ගොර හැඩි වෙනවද එතකොට එයාටත් යම් තරහක් ගියාට පස්සේ දිගින් දිගටම මෙයා හුරු කරලා තියෙන්නේ අරවණ. එයාගේ අතරේ ඉන්නේ මන්නේ නෙමේද?
දැන් ওই චිත්‍රපටි වලින් ටෙලි නාට්‍ය වලින් වෙන හානිය මිනිසුන්ට තේරෙන්නේ නැහැ. මේක හරි මනෝවිද්‍යානුකූලයි. අපේ හිත අපි යමකට හුරු කරනවා නම් තේරෙනවද? අපේ හිත අපි වැඩිපුරම හුරු කරන යමකට නම් විඥානයේ ඊට අනුව චරිතේ හදා ගන්නවා. දැන් බලන්න ওই යාපනයේ ඇතුළු දැන් ওই වවුනියාව කිලිනොච්චි පැත්තේ වෙන අපරාධ ගත්තට පස්සේ ගොඩාක් දුරට මන්නේන් කොටලා පෙති ගහලා ඇයි ඒ මිනිස්සු අර දකුණින් දැන් යාපනයේට හොඳට දකුණු ඉන්දියාවේ channel ටික අහු වෙනවා. දකුණු ඉන්දියාවේ channel ටික හොඳට අහු වෙනවා. normal antenna වලට අහු වෙනවා. හරිද? එතකොට මේ මිනිස්සු පුළුවන් තරම් උදේ ඉඳලා රෑ වෙනකම්ම අර කපන කොටන චිත්‍රපටි බල බල ඉන්නේ. ඔබ හිතන්නේ කොළඹ ඉන්න අය ඒකට අහු වෙලා නැද්ද? කොළඹ ඉන්න ඇත්ත ඒ කැපිලි කෙටිලි සහිත දර්ශන වලට අහු වෙලා පොඩ්ඩ බැරි වෙන්න බෑ. ඉතින් දීලා දිනවා. කපනවා, කොටනවා. දැන් බලන්න මේ වර්තමාන අපේ සමාජය තුළ අපි බහුලව කතා කරන්නේ මිනිස්සෙගේ තියෙන ගුණද ඇදද? කොහොමද ඒක එහෙම උනේ? ඇයි මේ ඇදම කතා කරන්න අපේ හිත හැදුනේ? මිනිස්සුන්ගේ ගුණ නැතුවද? ඇතන පන්සල ගැන කියලා. පන්සලේ කතා කරන්න ගුණාත්මක දේවල් ගොඩක් තියෙනවා. නමුත් පන්සලේ ස්වාමිනාන්සලා තින් යම් යම් අඩුපාඩු වෙන්න පුළුවන්. හරිද? කියන අඩුපාඩු කරන්න අපිට කවුරුත් එහෙම බලපත්‍රයක් දීලා නැහැ. නමුත් අඩුපාඩු වෙන්න පුළුවන්. එතකොට අච්චර ගුණ තිබෙද්දී අඩුපාඩුම උලුප්පු උලුප්ප කතා කර කර මිනිස්සු මොකද මේ අකුසල් කරගන්නේ? මොකද මිනිස්සු කාගේවත් ගුණයක් දකින්නේ නැත්තේ? මොකද හේතුව? ප්‍රවෘත්ති. නිවුස්. නිවුස් වලින් පෙන්වන්නේ අනුන්ගේ ඇදද ගුණද? පුළුවන් නම් කියන්න බලන්න. නිවුස් වලින් කියන්නේ අනුන්ගේ ගුණද ඇදද? බහුලව ඇද්ද? දැන් අවුරුදු 10 15 20 එක දිගටම නිවුස් බලන්න හුරු වෙච්ච කෙනාගේ විඥානය හැදිලා තියෙන්නේ. පොඩ්ඩ බැරින්න බැ විවේචනය කරන්න. දොස් කියන්න, නින්දා කරන්න, අපහාස කරන්න, වනින්න. දැක්කද? ඒ කාලයත් ඉස්සේ දැන් හුරු වෙලා තියෙන ඇහැ කන හුරු වෙලා. ඇහැ කන බහුලව යමකට හුරු වුණොත් විඥානයේ සකස් වෙන්නේ ඊට අනුවයි. පැහැදිලිද? හිතන්නකෝ කෙනෙක් දිගු කාලයක් මෛත්‍රී භාවනාවට හුරු වෙලා ඉන්නවා. එයා මෛත්‍රියමයි බහුල කරන්නේ. මෛත්‍රියම බහුල කරන කෙනෙක් අතින් අකුසලයක් වෙන්න තියෙන අවස්ථාව ගොඩක් විරලයි. බුදුරජාණන් දේශනා කරන්නේ ඇයි ඒ? එයා මෙත්සිතට අනුව හිත හදලා. එතකොට එයාට අනිත් අය වරදක් කරනකොට පේන්නේ අනුකම්පාවක්. අනේ අපොයි මේ මිනිස්සු කොච්චර නාස්ති වෙනවද? දෙන්නවද? දැන් කවුරැල ඇවිල්ලා කාට හරි නින්දා පහස කරනවා. මම තියන්නේ ඕකව. මං තියන්නේ ඕකිව. ඒතර මෛත්‍රිය බහුල කරපු කෙනාට හිතෙන්නේ ඕකව ඕකිව තියන්නේ කියලා නෙමෙයි. අනේ අම්මෝ මේ දෙගොල්ලෝ පුදුම විතර කර්ම රැස් කරගන්නවනේ. අපේ මේක භයානක සංසාරයක්. දැක්කද? අර ගුණය කියන එක පුරුදු කරන්න 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 ඇතුළාන්තයේ සිවුම් වෙනවා. තේනවද? ගුණයට පරිබාහිර දේවල් ඇතුළාන්තයට දෙන්න 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 ඇතුළාන්තේ ගොරෝසු වෙනවා. එහෙනම් මෘදු කියන ගුණය අපිට තියෙන්න ඕනේ. ඇතුළාන්තේ මෘදු කරගන්න. ගොඩක් අයගේ ඇතුළාන්තේ ගොරෝසුයි. මේ ගොරෝසු බව අපිට හානියක්. තේනවද? මේ ගොරෝසු බව අපිට හානියක්. මේ ගොරෝසු බව අපි වාරගෙන යන්නේ ස්වර්ගයටද අපායටද? අන්න ඒකයි මෙතන තියෙන අනතුර. හරිද? මේ මුදු බව සසරට අයිති එකක් නෙමේ, නිවනට අයිති එකක්. හැබැයි ගොරහැඩි බව අයිති මොකේද? සසරට. එහෙනම් නිවනට කැමති කෙනා මෘදු දේවල්, මුදු දේවල් ප්‍රගුණ කරගන්න. මෘදු දේවල්, සියුම් දේවල් ප්‍රගුණ කරගන්න. දැන් දන් දීම ටිකක් ගොරෝසුයි. දන් දීමට වඩා මෘදුයි සිල් රැකීම. සිල් රැකීමට වඩා මෘදුයි භාවනා කිරීම. දැක්කද? ක්‍රමානුකූලව මෘදු වේවි මෘදු වේවි මෘදු වේවි කියලා නිකලිස් භාවයේ දක්වා මේ මෘදු බව දිනු වෙනවා. ඉතින් මේ ගැන සැලකිලිමත් වෙලා අර මං කියලා දීපු ආකාරයට පටිච්ච සමුප්පාදය. පටිච්ච සම්පාදේ හොඳින් ඉගෙන ගන්න. දැන් වර්තමාන කාලේ පටිච්ච සම්පාද ඉගෙන ගන්න ගොඩාක් පහසුකම් තියෙනවා. තේනවද? ඒක නිසා පටිච්ච සම්පාදේ හොඳට ඉගෙනගෙන දවසට අවස්ථා දෙකක දිවත් හේතුඵල ධර්ම විමසන්ඩ මිනිත්තු 15 15 පැය භාගයක් වෙන් කරගන්න.
මොකද මේ ගත වෙන දවසකට තත්පර තියෙනවා 86400ක් තත්පර 86400ක් හරිද? ඒතර මේ තත්පර 86400ෙන් තත්පර කීපයක් හරි අපි භාවනාවක් වගේ දෙයකට යොමු කරන්නේ නැහැ කියලා කියන්නේ අපි අපිට ආදරේ නැහැ කියන එකයි. ඔබ කියයි මම මුළු ලෝකෙටම ආදරේ කියලා නැහැ. මුළු ලෝකෙටම ආදරේ කරන්න කලින් ඔබ ඔබට ආදරේ කරන්න. මම පටන් ගත්තෙත් එතනින් කතාව. ගොඩක් දෙනෙකුට විශ්වාස නැත් එකවද? තමන්ව. එහෙනම් ඔබ ඔබව විශ්වාස කරනවා කියලා කියන්නේ ඔබ ඔබට ආදරේ කරනවා කියන එකයි. ඔබ ඔබට ආදරේ කරනවා නම් මෘදු ධර්මතා මෘදු කුසලතා ඔබ ටික 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 දියුණු කර කර දියුණු කර කර දියුණු කර ප්‍රගුණ කරනකොට ඔබට ඔබව මුණ ගැහෙනවා. ඔබට ඔබව මුණ ගැහෙනවා. ඔබට ඔබව මුණ ගැහෙනකොට ඔබ තේරුම් ගන්නවා මම කියලා එකක් මෙතන ඇත්ත නෑ. මෙතන තියෙන පටිච්ච සමුප්පාද ක්‍රියාවලියක් කියලා. අන්න ඒක තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය කියලා කියන්නේ. පැහැදිලිද? ඉතින් යම් පමණකින් මේ කාරණේ පැහැදිලි කරගන්න තමයි මට අවශ්‍ය වුණේ. පැහැදිලි කරලා දෙන්න අවශ්‍ය වුණා. නිසා ඔබ හැම දිනාටම සෙත්පත ආශිර්වාද කරනවා. මෙතෙක් වෙලා බොහෝම උනන්දුවෙන් සදහම් ශ්‍රවණය කොට රැස් කළ උදාහරතර පුණ්‍ය ධර්මය ඔබ හැමතෙම චතුරාර්ය සත්‍ය අවබෝධ පිණිසම හේතු වාසනා වේවා කියලා. දෙවියන්ට පින් දෙමු. එත්තාවතා ච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හැමත සෙත්පතන ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු.